අතියේ සමාජ කටගැස්ම දෙරෙන තුන්සය හැකි. අද අපි ආරාධිත වුන පනවා තිබෙන්නේ සමගී ජනබලවේගේ පාර්ලිමීන්තු මන්ත්‍රී වෛද්‍ය කාව්‍යන්්‍රජයවර්න භාතා අයිබො අ එ නමුමන පාර්ලිමින්තුව ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන්නේ සමග ජනබලවේගේ විසේ. ගෙවුණු මාසහායක කාලය තුළ ඔබතුමා විශ්වාස කරනවද ඒ ප්‍රධාන විපක්ෂයේ භූමිකාව ඔේ කඳුර විසි නිෂ් සිද්දකර කියල සාමානී වෙස් මනිස්ට්‍ර කමේ හැටියට විපක්ෂය කියන්නේ ඊළඟ ආණ්ඩුව චායා ආණ්ඩුව ජනතාවට ඉහිතර ඔපපුතුමා ඊළඟ ආ්ඩුව කිය ජනතාවට දැනෙනවාදහෙම විපක්ෂය භූමිකාව නිසි පරිදි කරමින් සිටින මයික සකර මේ ස්තුතිවන්වේ වවා දෙන නාලිකාවටත් තුන්ේ හැට වැඩසනන් ත් පුතුමාමටත් ශේෂම අදදිනයේදී මට ආරාධනාකිරීම පිළිබඳ. මයිතන්නේ අපි විපක්ෂයට පත් වුණේ එක්සත් ජාතික පක්ෂත් එක්ක සමග ජනබලවේගේවෙංවීම සමඟ විශේෂෙන්ම රටේ ජනතාව අපිහෙරෙහි දැඩි විශ්වාසයක් තියලා මේ රටේ ප්‍රධාන විපක්ෂය බවට මේ නව පක්ෂය සහ අපේ නායකතුමාව පත් කළා එහිදී සංක අපි සාමාන්‍ය විපක්ෂණකට වඩා ඔබට ගිය දේශපාලන ක්‍රම උපායන් ගණනාවක් ක්‍රියාත්ම කලා ප්‍රධානම දේ තමයි මේ රටේ ඇතිවෙලා තියන කොරෝනා තත්වය. කොයිඩ් වයග්‍රසයත් එක් අපිට දේශපාලනය කරන්න සිදවෙලා තියෙන්නේ අපි දන්න සාම්ප්‍රදායික දේශපාලන ක්‍රම උපායන් වලින් පිටත්ස් තරව. විශේෂයෙන්ම ජනත එක්්‍රැස්කිරීම උද්ඝෝෂණ පැවැත්වීම පාරට බැසීම. ඒ වගේම මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලං කරන මෙ රටේ ජනතාවගේ ජීවිත බිල්ලට දෙන දේශපාලනය කරන්න ිලාපොරත්තු වෙන්නේ නැහැ. විශේෂම ප්‍රධාචත්‍රවාදී රාමෝක්තුවල කටයුතු කරන්නටම බලාපොරොත්තුවෙනින්නේ. එහිදී අපේක්ෂ නායකතුම ඟරු සජි ප්‍රම්දාස මැතුමයි තාමත් පැදිලිව මේ කොරණ වෛරසය සහිත ප්‍රටක්බාට මේ රට පත්වෙලා තියෙන අවස්ථාවකදී රෝහල් වල තියන් අඩුපාඩු හඳුනාගෙන. ව්‍යාපාරිකයන්ට සහ අපිට හිතවත් කණඩෑම්ලට සාකච්ඡා කල යා ඇත්ත කතාරලා. ඒ ෝහල්වට අවශකන පහසකන බදීමට කටයුතු කලා ඒවාගේම පෞද්ගලි මාටමෙන් මන්ත්‍රීවරු හැටියට අපි වියල ආහාර ලබාදීම ඒවගේම කොරෝණ තත්තයෙන් අසන තත්ව පත්වෙලා ඉන්න කොරන්ටයින්වන එෙමනැත්තන් නිවාසේවල මේ අසරන තත්වර පත්වෙල ඉන්නයට අවශ්‍ය කරන සහන ලබාදීම සඳ අපේ දායකත්ව අප ටමෙන් කරන්න පුළුවන් ආකාරය අපි ක්‍රියාත්ම කළ යට හා සමගාමීව විශේෂම පර්ලිමේන්තුවේ මට තත්පර ඇ දෙන්න දැවන්ත් හඩක්නෙගවා පි තමයි පලවෙවනියටම කිව පාර්ලිමේන්තුවේ අපි සෞක්‍යඇමත්තුමීට කිව්වා මකාවරණ රටට ගෙන් රටට ගෙනල්ල රටේ ජනතාවට මුකාවරණ ලබා දෙන්න කියලා ඒ අවස්ථාවේදී අපිට මතකයි පාර්ලිමේන්තුට බට මතකයි සංක අපේ වර්තමාන සෞඛ්‍යඇමත්තුමිය එතුමට අපි මංසුවේ පාර්ථනා කරනවා එතුමියුවත් මුකාවරණ වශ්‍යවෙන්න නෑ මික බිඳිතිමගින් බෝයන රෝග්‍යයා ික යා ෝ ඉන්ෆෙක්ෂන් එකක් නෙමේ මුකාවරණ වශ්‍යවෙන්නේ නැහැයි කියලා. එටහා සමගාමීව අපි තමයි කිව්ව පුළුවන් තරම් ඉක්මනට එන්නත රටට ගෙන්. රටේ ජනතාවට එන්නත ලබා දෙන්න කියලා. ද මේ විශේෂම මේ කොරුණන අත්වත්ක ගත්තහමංක පලවෙනි කාරණය තම අපි කිව්වා රට වහන්ඩ කියලා. රට වැැහුවද නෑ. අවස්ථා ගනාවගෙදි පාර්ලිමේන්තුවේත් පර්ලිමේතුව පිටත් පැහැදිලි වාණ්ඩුවට බල කර සිටයා රට වහන්න. රටට ඇතුල් වෙන්නේ ගුවන් තොටපලින්සාහ වරයි මේ දෙක ආරක්ෂා කරගත්තුත් රට ආරක්ෂාව වන ිකතයි ප්‍රිවේශන් නිස් බැට දැන් කිියෝ හරි එතකොට මේක කරේ නැහැ සන්දර්ශන පැවැත්වයි අපි දැක්වා ෝහන් නගරේ දංඟාවේ චීන කාන්තාව මේ සිප වැළඳගෙන සන්දර්ශනයක් පැවැත්තුවා ඒත් එක්කම වහන් වලඳ අපේ ශ්‍රී ලාංකිව ලංකාවට ගන එක තවත් ආකාරය සදර්ශනයක් පැවැත්තුවා හැබැයි රට රට තුළට මේ වෛරසිය ඇතුළත්වීම සඳහාතියන ප්‍රවණතාව බලක්වා ගැනීම සහම ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ පැදිලිය වුණේනෑ. එහෙම උනානං අද මේ රටේ මේ තත්ත්වය පවතින්න්නේ නෑ. ඒයටත් එක්ක ඊළඟ ක්‍රියාදාමක දාආණඩුව හැටියි කරන්නට අවශ්‍යෙන් අපි පැහැදිලියෝ කිව්වා වහාම PCR පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම වැඩි කරන්න. පරීක්ෂණ දවසකට දහක් දෙදහක් කරලා මදි. මීට වැඩි ප්‍රමාණයක් කරන්න කියලා. PCR පරීක්ෂණ යන්ත්‍ර ගන්න කියලා. ඩයික්නෝස් කරන්න මේ රෝගගේ හඳුනාගත් දෙවැනි ක්‍රාමාර්ගය හරියට කරෙත් නැද වර්තමාන මේ මෝතෙ මේ තත් පරත් පිCR පරීක්ෂණ කරපු පුද්ගලයාන්ගේ ප්‍රතිඵලයෙන්. රිසාල්ටෙන් සමහරලාට සතියක්ක් යනවා කියලා තමයි අපිට සෞඛ්‍යන්සවෙති දැනගන්න ලැබෙන්නේ ජාතික රෝහලි හරි වෙනත් රහලක රොත් පෞද්ගලික රෝහල්ල ගැනේම කතාග. ඊට පස්සේ මොකද යිස්ලේෂන් අයව කොරන්ටීන් කරන්න අයව අනි පිරිස්වලින් දුලස්ත භාවය තබන්න අශ්‍යයි ඒකනොත් මේ ආ්ඩු අසමත් වන අපි පහැදිලියක්වා පුළුවන් තරන් ඉක්මනට ඩායිගනෝස් කරොත්. එහෙමනැත්ත මේ රෝගය හඳුනා ගත්තොත් තමයි මේ පුද්ගලයවා යිස්සලටක් කන්න පුළුවන් හැයි ඒේ සිදුවනෙත් ඔබ දිග දිගටම චෝදනා කරට රජය අසමත් කියලෙන කිය අසම කියල ජාතන්ත්‍ර දර්ශකවල රජ ඉතාමත් හොඳ ස්ථානවල රැඳී සිටල මේ වනකට සංක තුන්සීකට අආසන්න පිරික්. ජීවිතක්ෂයට පත් වෙලා. ඒත් එක්කම නව ප්‍රබේධ ලෝකයේ පැතිරෙනවා. ඔබ දන්නවා එක. තොකොට දැ අපි දැක්කක් කුරුණෑගල මංගල උත්සවේකට කියිය කණ්ඩායමකට මේ කොයි ඩාසාධනය ලක්වෙල තියනවා නව ප්‍රබේදයක්ද කියලා තාම හඳුනාගන්න පුළුවන්කම නෑ. මේ වර්තමාන රජය මුනවද කරලා තියෙන්නේ. මේ කොවි ව හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ පහසුකාන්්ටික රටේ වෛ දෙවරුන්ට සහයේ පරීක්ෂණ කණ්ඩෑම්මට ලබාදී උකද කරලද කරපු දෙයක් නෑ තේත් එක්කම කල්පනා කරල බලන් දැන් අපි වංකාවට ඉන්දියාවෙන් අපිට ලැබුණා හැස්රා සනිකා ඔක්ය දෙන්නත ද මේ එන්නත වෙනත් රටවල්ල් විසේ සෞ්්‍ය ෆ්‍රිකාවල මේ නතර කර තින එන්නට ලබාදී ඒහැයිඒ ඒ ඒ වනකං ලබා දුන්න එතකොට කල්පනා කරලා බලන්න ෆයිස එන්නට මොඩනන්නට ලෝක සෞඛ්‍ය සංවිධානෙන් අනුමත කරපු එන්නත්. ඒත් එක්කම දැන් ම දන්නවාහ ඔ ඔබ නිර්දේශ කරනවාද ෆයිසන්නට ලංකාපු මම කියන්න උක්සහගන්නේ අපිට එන්නත් හම්බුණේ සංක ලක්ෂ පහයි මිලියන විස්සක් ජනගහන න්න එතකොට මේ ලක්ස පහෙන් දෙන්න පුලන් දෙ ලක්ස පනස් දහකට පමණයි මාත්‍රක මමාත්‍රක බැයි තො ිතුරු කන්ඩාමට මොකද රජ වැ පිවල ොක්ද ගෙන්ඩියන් එන්නත මොකක්ද ඒ මේ ආනෑනය කිරීම සඳහා ඒ අදා අංශ වලට කතා කරලා තියනෙනුවද. නැද මන්තවතුමා ඔබ ඔබතුමා අද ඉන්න ආසනම ඉඳගෙන ලිත්වීරතුන්ග මහතා මේ සඳහා පත්කරපු ජනාධිපති කමිටුවේ නායකත්වේ දරණ කෙන සභාපතිවරයා ඉතමත් පැහැදිලිව කියනවා මේ මේ ඇස්්‍රසනකායෙන් නැත ඉන්දයාමිල් ලබා දෙන්න ප්‍රමාණය මෙච්චරයි ඊට පස්සේ චීනයෙන් මේ වගේන්න ප්‍රමාණයක් ෙන ස්පපුට්නිික්ෙන් නැත ගනීම සඳහා මේ වගේ සැලස්මක්තිබෙන ප්‍රධාන වශයෙන් මෙච්චරයි ඊට පස්සේ මුදල් වශයෙන් මෙච්චර ඉත් ප දංක ිලියන. හයක් නවා මේ න්නත් සියල්ලක්ම අප මිලදී ගත්තු. ද ඔබට හැඟන්නේ නැද්ද අර සීණ වංචාව මේ රට අහිංසක බදුගෙවන ජනතාවට කරපු වංචාව වගේ වංචා නතර කරාන මේ මුදල්ි පිට හවාගන්න තිබුණ. එහෙම මෙහෙ නිකන් දෙනිකම් බලාගන්න අවශ්‍යතාවයක් නෑ. දැ එක්ෂ සෙනකායක දෙනවා ඉන්දියාවේ ජන් ජන් තවත්රටින් දෙෙන්න්න පුළුව ෆයිසික තවත්රටින්දන්න පුළ මඩන එක තත්රටක දෙෙන්න්න පුලුව මේ දෙනකම් හිඟා කන්න රට බොට රට පත් කරන්න අදවශවෙන්නේ. අපි කියන්නේ රජයක් හැටියට දැක්මක් අවශ්‍යයි. මේ දැක්ම තුලින් තමයි රටේ ජනතාව ආරක්ෂවෙනි දැග ගුවන් ොටපොල විවෘත කර. යුක්්‍රේන ජාතිකයන් රටට ගෙනවා. හරි අපි දැක්කා ඒ ගෙනපපු මහත්තත් සාටකයක් එම දාගෙන පින්තුරයක්ක් කරගෙන තිය බොහම හොඳයි සන්තෝසයි නමුත් අපි කියන්නේ මේ රටේ මිනිුස්සුම් ආරක්ෂා කරලයි. රට විර්ත කර රට නිුසු ආරක්ෂා කර ට ර්ථක කඩාන වෙටල. පක්ෂ ඇට පාලිේතු තුළ ිදිිට හඩා ගන්නන්නේකයි. ර රටේ ජනතාව ආරක්ෂා කරන්න නැතුව මේරට ස්රාට ගෙනයන්න බෑ සංක ද පාසල්ටික විවෘත කල දයන. මේ පාසල්ටික විවෘත කරනු ජ පෝසත්වෙල දයනවා ආවමෝශයෙන් දරුවන්ට මුකාවරණ ඩික ලබාද. හරි මේ මකාවරණය පැකී අද පලදිින්න පුුවන් මේ රටේ අද කුලිවැඩ කරන. ඒක අම ක ආදාෑම ැතිව තියන සංචර් ේෂයට රජ්ෝ මදදිවත්තච්චාට ආදාෑම නැව තියනවා. කුලීරත දුරන් අ ආදායම නැතිවල තියෙනනවා ඒටහා සමගාමීව විදේක සමිකයන්ට අ ආදායම නැතිව ති නවා. රි ඒ මට පතුමාගක සමග ජනබල වේගේ රජයක් නම් ව ලට පවත ම බතුමාල කරන්න අපි පලවවෙ ද ේශ න ේශන කරන්නේ රජ ගැටලු හදාගන්න නිවරදි කරගන්න. හරි දැ. ම ඔබ හපු ප්‍රශ්න දෙන්න.රි ඩැන් අපි විවේචනය නොකළො. ඔබ මට කියයි ආණ්ඩුවේ න ද ආඩ්ඩ ක්‍රාත්මකන ඔබ වික්ෂ කැටි ආණ්ඩුව අඩ පාඩු වැදි පෙන්න්න නිනෑ කියල මක කුවොකත්තෙනෙේ සංක කියයි විවේශන එක් වැඩිලකුත් ද ි සූදාන. මේ රජයට ප්‍රථමයම කරන්න තිබුණු කාරණයක් තමයි මර කලින්කුව වගේ. විශේෂම ගුවන් තොට පොල් සහ වරයවල් ආශ්‍රිත මගින්. ෆිල්ට කරලා ගණ්ඩ තිබුණ ඒ සිද්ධ වුනේ නෑ එෙම නැත්තන්ක් කොහොමද මේ රටට මේ වෛරසය ඇතුළත් වුණේ. ඒක එක දෙක රැන්ඩ පරීක්ෂණ කරන්නකවා. කරන ප්‍රමාණය වැඩි කරන්න කිව්වා. ඒදේ හරියට සිද වනාා නං අපිට මේක අවම කර ගන්න තිබුණ. අපි දැක්කා රජේ වෛද්‍යවරුන්ගේ සංගමය පහැදිලිව කියනවා දිගින්දිකටම කියනවා. මේ පරීක්ෂණ ප්‍රමාදයි. ඒක ප්‍රතිඵලනවා ප්‍රමාධයි. ත් එක් මොකද වෙන්නේ අරමනිිය මනුස්්‍යයා පිCR පරීක්ෂණයට ක්ල තියෙනවා හැබැයි ප්‍රතිඵලයන්න දවස් පහ කතක් යනවන සමහරවෙලාට ගෙදරන්න සියලු දෙනාටම රෝගය බෝයලා හමර එතකොට මේම අවම කරගන්න කියන අපි පැදිලව කිවවා ඇත ඔබතුමා කලින් සදානර ලොක් ටව් කරන්න කිව් කියලා රටවාසා ම්ඩ කිව්වා කියලා තොට ඩගන්නට කව්ද උත්තර දෙන්නේ එ මේ එක හැම ගෙදරටම සල්ි දෙන්න රජයකට සල්ලි න්න ලොක් ව් කරන්නලින් ගුවන් තොට පොලයි වරායයි මේ මේ ස්්‍රීම් කරන්න ඒකෙන් එන පැසෙන්ජස් ලැහමනැත්තම් මගින් හරියට හඳුනාගත්තන මේ ප්‍රශ්නවෙන් නෑ එකට ටක් ලොක් ඩවම් කරන ශවෙන්නේ නෑ දැන් දැ ඊළඟබියවර තයි එන්න තබාගෙන තර න්න තබාගනීමම සහම කක්ද ගන්න ක්‍රිය මාගගේ ේශේ වැදගත්ම කාරන ම පස දුවන් ආරක්ෂකරගන්න මකක්ද ගියීමන ක්‍රියාමාර්ග. මීත්‍රයේ දුරතියන්න ොළොන් පාසලක පන්තියක එතකොට දරුවන්ට මගේ තනය පාසලට ඇතුලත්වන්න තැන අත හෝදඩන්න පසුගන් සකස් කර ලැදී නමුත් පන්තියට පන්තිය ඇතුළත්වන තැන එතනින්ගිහාපුවාම ඒ අය එකට කන්නේඒ අය එකට තමන්ගේ අධ්‍ය අධ්‍යාපන කටයුතු කරන්න යට හා සමගාමීව ඒ දරුවන්ගේ දෙමාපියන්ගේ ආර්ථක ක්මක ක වැට පි ැ ස්කොල හන් කිය හන්ගේ ඩට පිල ලක්්‍රියත් අවවාශය දරුවන්ට මකාරණටිකවල් ලබා දෙන්න රජය මැදිහත්වෙන් රජය මදිහත්වෙන පුළුවන් එතකොට අපි සුළුවෙන් දකින්න බෑ සංක. මේ කල්පනා කරලා බලන්න කෝටි ගණනාවක් වෙච් සමස්ත ලෝකයේ ජනතාව ද පීඩනය ලක් ල තින ජවිත අහිමිවෙලා තියමු. අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම අපේ වගකීමක් සංක. හරි ඒක රජයකට පමණක් අපට මේ බැ කරන්න බෑ අපි රජට කියන්න විපක්ෂය හැටියට මේ ප්‍රශ්නදී. සෞඛ්‍යන්ස් විපක්ෂය සහ මාධ්‍ය, සියලු දෙෙනනා එකතු කරගත්ත කණ්ඩායම කමිටුවක් පත් කරගන්න හරි මේ විශේෂක්නී ඇතුළු හැම දෙනාගම අදහස් එකතු කරගෙන මේ ගම න්න ඕන්නේ දැ දාහර කර මට ට කියන්න මට උබතුමමා කියන සමගි ජන බලවේගේ විසින් මේ වසංගතය හේතුවෙන් පිීඩාවට පත්වුණු පුද්ගලයන්ගේ පැමිණිලිබාරගන්න මධ්‍යස්ථානයක් විවෘත කරන්න ඒක තාම තියෙනවද ඒ ඒක තියෙනව පමණම දැන් අපේ නායකතුමා හැම ආසනයකටම ගිහිල්ලා ඒ මද්‍යා ද්‍යස්ාන කතාරන පුලන් දුරකත්තන මතන්න බලවා ඒ පම නන්නේ හ හැම ආසනයකටම අපේ නනායකතුම ගිල්ල ි ද්‍යස්ා ගනි ල ඔබතු මක ්‍රියාත්ම ඒ දුරකත්නන් පි මකන ඒ මහිතන්නේ පක්ෂ කාරර්යාලයට ප්‍රධාන කාරය තකර දැගන්න පුල ම යෝජන කරත්ඒක දැ ක්‍රියාත්ම ැ තුම පි මම දැනුවත්වනං එහෙම අක්‍රිය වෙන්න හේතුවක් නහ. හැබැයි මම දන්න එක කාර්දයක් ගරු නායක තුමා. හැම්ම ආසනයකටම ගිහිල්ල. ජනතාව හම්බෙන. ඒ අර ගම ගම සම පිසන්තරයක කොපිකර පොිරන්නේ කොිරන පි පක්ෂන්න අපි පික්ෂය කට කොිර වස්තාව න්නේ ආඩුපක්ෂේ යන ආඩු පක්ෂය එකක් අපි කොපි කරන්න කරලා එක විස පු ආඩුක්ෂවිසද විදි. පිපක්ෂ ගට පි පුලුවන්කමක් තියෙන විදිහ වෙනස්. ඒඒ ප්‍රවණතාව වෙනස් සංක. එතකොට දැම්මං උදාහරයක්වාට කියන්න. විශේෂම දැෙන් අප මේකට සත්කාරය කෙලා අපි හඳුන්වා දෙන්නේ ඒ සත්කාරය වැඩ සටහන්ට ගියාපොමි එක්තර දරුවෙක් කියනවා ගරු සජිත් ප්‍රමදශ නායගතුමනි මට ස්කෝලෙක් ගිහිල්ලා ඉගෙනගන්න පුළුවන්කමක් නෑ මේ කොරෝන තත්ත්වත් එක්ක නමුත් අපිට ලැප්ටොප් එකක්නේ. අපිටඒ පහසු කන්නේ ඉන්ටනේට් නැවයි ෆයිනෑ එටහා සමගාමීව දැන් මේ වෙන විට ගුරුවරෙක් කතාකරය අවස්ථාවදි කිව පෙළපොත්තාම ලබිල. ඒගේම දරුවන්ට නිලඇඳුම් ලැබිලනේ. මේට රජය අවධානය යමු කරන්න නැත්තියි. හරි එතකොට ඒ තර මේ සංක දැම් මේක ප්‍රධහනම දේ බලන්නක අපි බිලියන අටකට වැඩි ප්‍රමාණයක් මුදල්ගන්නේ මැද පෙරදිග අපේ රට විරුවෝ. තවට මේ රටේ සියට පනස් පහකට වැඩි ප්‍රමාණයක් කාන්තාව ඉන්න. තො මේ කාන්තාවන්ගේ අහිංසක දුප්පත් මව්වරු නැගනියන් තමයි ගිහිල්ල මැදපිරිදික කටයුතු කරන්න. දැ මේට ලංකාටඉන්න ැරුව ඔබ දැකල ඇති ඔබේ මංිතන්න්නේ දෙදරන නාලිකාකවෙත්ක පෙන්නවා. මහ පාරය. මහ පාරය. බල්ලු බලල්ලු වගේ ඉඳගෙන ඉන්නවා. හිඟා කනවා සීතල වවුල වෙවුල ඉන්නවා රජ්‍යයටයි වැඩිව ලක් නැත මේ මිනිස්සු ගටගෙන්. එතකොට විදේශ සේවා න්‍යවෘත්ති කාරයන්සේ මොනු අද කරන්න. ඉටහා සමගාමීව ඔබ දන්නවා මගේ හිතවත් කෙනෙක් මටගාව දත්තත්තියෙනවා එයාට ඒ රට රටකින්ද ලංකාවට එන්න එක්ලක් සසූදහක් කරන්තිනවා ටිකට්ට එකට හෝටලේ ඉන්න එකලොස් දහස් පන්සී යයි ඒක තරු පහේ හෝටලයක් බිමේ හරි ඒක ඉතාමත් ප්‍රාථමික හෝටලයක් ඒක මට පින්තුරත් තෙවලතිනවට ඔබතුමාට පෙන්න්න පුළුව එතකොට ඒම බද්ගලයක් ලු බතු තරයි කන්නේ ස්මාලු කන කෙනෙක් නෙම හැබයි හැදා මස් මාලු දලතින් හලවත්ය කන්නන්නේ මොවාද කියල කොයි තරම් අසන තත්වට පත්තලද එක් ලක්ස හැට එක් දහක් ගවලති න කාම්මරයට විතර හරි මට අද එනකට කැනඩාවක් කෙනෙක් කතා කරලා කිවවා එග ලංකකාවට ඇවිල් මේ කොරන්ටයින් ෙටල්ට කියල සල්ලි වෙල ඉද දිහක්න මොකක්හර වන්න විල්පයක් නැද්ද කියලා ො ඇයි රට අහිංසක මනිස්සුන්ට ෙම කරන්නේ මෙතන අපි දන්න කවුර ගසාකනවාද කියලා හැබැ මේ මනිස්සුන්ගේ අහිස මනිස්සු දුක්විදලලා ඒරටවල් ම දැක්කයියේ දෙර්න නාලිකා වික්තර තරුණේ මහිතනි කේට් පලද කොහයද මහ පාර හිංඟා කනවා. කකුල කැඩ්ලා. ඇ අත්වාරුන ඒවගේ තත්තරට පත්තලා ඉන්න අපේ ලංකාව මිනිස්සුන් ගැන ඇයි මේ ආණ්ඩුව සානුකම්පිතව හිතන්න ඇැත්ති. අපි අපිට තියෙන ප්‍රශ්නයකයි සංග. හොඳ අපි කෙටි විරාමයක් ලබාදන විරමෙන් පස්සුව ලි තුන්ස හැේ හම. ඒ වද්‍යකාවිීන් දිජයවර්ධන මන්ත්‍රතුමා සමගකාාරැදී සිටි තුන්ස. හටද මන්ත්‍රත්මද ඔබතුමා ලයිස්තුවක් ඉෙදිරිපත් කලා රජේ මේ මේ දුරල්ලතා තිබෙන මේ අස්මත්වීම් තිබෙනගෙන. කොරෝුණ සම්න්ධය තවදදේවල් සම්බන්ධයෙන්. එහෙම ජාතික චෝදනා එල්වෙන්නට පුළුවන් රජයට දැවිෂෙන් ැිනිර පරයන්තේ සම්බන්ධය නැතිවනු අර්බුදේද. ඔබතුමල සටන් බිමේ නෑනේ. නැගෙන නිර පර්යන්තය සම්බන්ධයෙන් සටනිදී. යකවේ ගත්ත කෞුද ජාතික සංවිධාන වෘතිය සමිති මාධ්‍ය ස්වාමින්න් වහන්සේලා ඒගොලන් තමයි මේ ජාතික සටනක දී නායකත්වය ගත්තේ අපි දැක්කනෑ සමග ජනබලවේගේ එතනන්නවා සංක අපේ ස්ථාවර්ය අපි පැහැදිලියෝ ප්‍රකාශ කරා එටහා සමගාමීව අපි අපේ වෘතිය සමිති මේකට දායකුුණා දේශාල පක්ෂයක් හහිට පාරට බැසන අපි මේ ක්‍රියාදාමේ දිම අපි ඔබ දැක්කා විශේෂයෙන්ම සමගිජන ලවේග හැටියට උද්ගෝෂණ කීපයක් කලා නායකතුමාගේ මැබිහත්කම තුළ හැබැ ඒ සියල්ලක්ම නිහන්ඩ උද්ගෝෂණ ජනතාව ක්‍රැස් කරේ නෑ මීතරයේ දුරතියාගෙන කළේ ඒ ඒකට හේතුව තමයි මේ රටේ ජනතාවගේ ආරක්ෂාවගෙන හිතල් එහෙම නැතුව දේශපාලනය කරනවා නං අපිට ලේසි ජනතාව රට ගෙනල් ආණඩුවත් අපහස්ථාවට පත් කරලා පොලිසිය සහ සාමය ක්‍රියත්ම කන හිතන අපහවස්ථාව පත්ත් කළ කටයුතු කර ඒනිම අපට වැද ගත්තෙන්නේ. අපිට වැදගත්වෙන්නේ ප්‍රථමයම රටේ ජනතාවේ ආරක්ෂා. එඇතමයි එහම එහමලත්න නැගෙන නිර පර්යන්තය සම්න්ධය නර්බුදය ඔබතු මාහලගමින් නිර්මාණයක් හින්දා. හරද සාක්ෂය හඩාවට නොත් අපි මේකට මේ වර්ජන තර්න ගර්ජන කරන්න ඕන් මැහැ කිය එහෙම හරද සාක්ෂය මේ හඩාාවල පෙන් අවශ්‍යතාවයක් නැහැ. හි න්නේ ැගෙන හිර පාර්යන්තිය පිළිබඳවඒවකට තිබුණ ආ්ඩුව යහපාල් ආණ්ඩුවත් එක් සත් ජාතික පක්ෂය සමහි ජන බලවේගත් අප ප්‍රකාශි නිකුත් කල්. ඒවගේ අපිට මේ අවස්ථාවේදී ආණ්ඩුව බලය තිබුණ අනං මේ ප්‍රශ්නය විසඳන්න මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාමෝත්තුල කටයුතු කරනවා. අපි විශේෂෙන් පේතුම පිගඩන්නුව යහාල ආ්ඩු විසි නිර්මාණය කරලා දර්බුදත්තය නි කෙල. අපි අපේ ආණ්ඩුවත් තුළ යහපාල ආ්ඩුවත් තුළ. යම් කිසි අවබෝධතා ගිවසුමක් ඉන්දියව සහ ජපානයතක්ක ඇතිකරගත් අවුධතා ගිවසුම් දෙක් ඔව මල සමර වික්‍රම මහතා එකයි සාගල් රත්නායක මහතායි අස්සංකර හරියට හරි. හැබැයි දේශපාලන වශයෙන් අපේ රටේ ජනතාවගේ හඬට ඇහුකන් දීලා අප කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ ඒ වගේම දැන් මේ ආණ්ඩු මොනාද කරන්නේ ද නැගෙන හිරපාර්යන්තය දෙන්නේ නැහැම කියපු ආණ්ඩුව එක පැත්තකින්. පත්තිංක ැගනිහි පර්න්ත දෙනවා කියලා ආ්ුුවේ පරස්පර්තාවයන් දෙකක් තිබුණේ ඔබ දැක් අයික. ඒත් එක්කම ආණ්ඩුවම පාර්ශවයක් තමයිකිව්ව මේ නැගිනිර පර්්‍යන්ත දෙනකට අප විරුද්ධයි කියල්. තවත් ආ්ඩුවේ පාර්සවයක් කියෙන නෑමික අපිදිය යුතු කියලා ඊට පස්සේ අප දක් විමල් වීරවාන්ස මහත්තන ම දැක් අද මේ පොදදුධන එක්ත් පරමුණ හෙමනත්තම් පොහොට්ටුවේ. ේකම්තුමත් කියවා විමල් වීරවවාස මත්තවේලා උදය ගම්මන් පිළ මහත්තේලා මේක ආණ්ඩුවෙන් දෙන්න නැහැයි කියලා තීරණය කරපු ගම වීරෝ වෙන්න තීව එක ඉස්සරහටකි කියල්ලා මාධ්‍ය ඉස්රහට ගහිලා කිව්වා අපි ඉන්දියයාට දෙන්නකට විරුද්දයි හැබයි ඒක්ත් එක්කම කියනවා. මේ බටහිර හෙම බස්නාහිර පර්යන්තේ කාට දුන්නත් අපිටකමක් නෑක. තින් මේක හතර බීරි කතාාවක්නේ ගල බැඳදත් එක බැඳලා ගැහුවත් එකයි අක්ක පෙන්න්න ලඟි දුන්නත් එකයි මේ 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 වගේ රටේ ජනතා මෝඩයන්ට අන්දන්න බෑනි සංක හරිද රටේ සම්පත් විකුණන් න්නැත්තම් විකුණන් නෑ ආයෝජනය කරන්නට දෙන්නත් ආයජන කරන්න දෙන්නන්න ප්‍රතිපත්ති කයි ආන්ුුවන තර්රයක් ගොඩන ගනනන්නේ ඔවන් පෙන්න්නනවා සවබාගේ දැක්ම පිළිබඳව ජනාධපති අපේක්ෂ ගෝටාභය රාජපක්ෂ මහතාගේ වගාවත ෙනව ඒක තියෙන බටිහිර පරයන්තයට විදේශී ආයෝජන ගෙනෙන යි කොයි විදේශ යෝජන කියනේ. විදශයෝජන කියන තු කොළඹ වරාය මේක තියෙන්නේ ආයෝජකයෙන් සමඟ සංවර්ධනය කරනවා කියක හරරිතකට විදශයෝජනි කලෙක්නේ තොට ලංකාවයායජනකට ෙන්න පුළුව ඇම ග වායායකට ද බැ. දැන් මේ ගොල්ල කියන්නෙමකක්ද දේශීය විවසායකව ශක්තිමත් කරනු. හරි අපේකම ආරක්‍ෂා කරනවා. හරිද අපනායන ආර්ථකයක් ගොඩ නගනෝ. හරි චීනට දුන්න වරාය නැවතවක් අපි ලබා ගන්න කෙල මේ හම්බන්තවො වරා ගිසුම සංශෝධනය කිරීමට චීන රජය සමග රාජ්‍යචාන්තක සාකච්ඡා කරලා මේක නැවතවතවල් ලබා ගන්න කියල කිව්වා. එතුකොට? මේ මේ හතර බිරි කතා වන්නේ එතුට චීනට දු එක ග්ඩ කතා කරනවා කොළඹ පරායි තියන නැගැෙනහිර පර්යන්ත දෙන්න බැරි නිසා බට හිර පර්යන්ත දෙනවා. හරි විහිලුවක් නේ සංක හරිද දැන් චීනයට දුන්න එක ගතා කරලා ගණ්ඩ උත්සහ ගන්නෙත් නෑ. හැබයි නැගෙනහිර ගැන වෙනම කතන්දරයෙකුත් බටහිර ගැ තවත් කතන්දරයකුත් කියන යිති න අනුන්ගේ පවු වේද මේ ආ්ඩුවට ැඩුව ලද අපි අපි අවුරුදු පා කාණ්ඩු එටයා අපිට ගෙවන්ඩුවුනේ ඒවකට තිබුණු රාජපක්ෂර ජීමය පවු්න මීද. මේ කොළඹ මේ පෝත්්සිිතක අපි හදප ගත්ද. හම්බන්තොට වරාය හම්බන්තොට ගුවන්තොට පොල එතවර මත්තල ගුවන්තොට පොල ඉටහා සමගාමීව අ මේ කන්වෙන්ශන් සෙන්න්ත්‍රය එක ඒවට නය පොලිය ගව්ඩුනේි නිමී. ති අනුන් පවතම පිත් හේද. හැබ මේ අපේ පවක්නෙමේ නැත බටර පාර්යන්තයට නයාධාර ගනිද ආශයන සංවරද බැංකවත්ත එකක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එලමුණ ිවිස මබ දන්න න්න ඒඒ පවුන ේදමගේ වඩ වෙලාති නෑ ඒතුමාගේ දේශපාල දැක්මනි දෙක තුමා පරාජයට පත්වෙලානි හොර්තමා කිය පර්තමාන වර්තමාන රජනි බලයන්නේ මර්තමාන් රජ බලට නෝඩිකි වෙනෑ රන්ලික්‍රමසිංහ මහත්තයාගේ ක්‍රියාදාම මේ තවදුරට ක්‍රියත්ම කරන කියල සං. හෙම වනන් ඉතින් මේ රල්ලිකමසික මහත්ත ඇයට චද දෙනවා. ඒ හෙමකි වෙනෑනි ගෝටාබේ රජපක්ෂ මහත්ය මේ රටේ බලට ආවේ මේ මොනද පාස්කු ප්‍රහාරයට සාධාරණත්්‍යයක් ස්ට කරනවා මහබැංක උ්බැදුම් කර හුරු අල්ලනවා හම්බන්තොට වරාය නැවත පවරගන්නවා. රටේ ආයෝජකයන්ව ශක්තිමත් කරනවා. ගොවි අව ශක්තිමත් කරනවා පොහොර ලබා දෙනවා. ඒ වගේ ශර්ය අවිශ්වවිද්‍යාලය. රජයට පවරගන්නවා මද්‍රසා මේ අධ්‍යාපනමාත්‍යංශේ අධීක්ෂණයට ගන්නවා එතනින් ගේහපුුවම මේ කාතිඋසාාව පිළිබඳව තීන්දු තීරණ ගන්නවා මේ වනි කිව්වේ දැන් කියපුවානමනි කරන්නේ එතුකොට දැ දැන් අපි 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 ගැන කතා කරල වැඩක් නෑ දැන් බලය ඉන්නේ රජපක්ෂ මහත්වෙලා ඒ ගොල්ලු කිව්වනි මේක තියෙනවානේ ඥාති සංග්‍රාහයට තනතුරු තානාන්තර දෙන්න නෑ දීවරයන්ට අලු දීවර වරායවල් හදනවා ඊට පස්සේ ගොවියන්ට ඉන්හස් ග්‍රීන් මේ ගොවිිපොළවල් හදනවා එතනින් ගිහාපු අමර ස්පරිීං වෝට සප්ලයි දෙනවා මේ ඔක්කොම කියපු රාජපක්ෂ මහත්තුරගේ මේ සෞබාගගේ දැක්ම ක්‍රියත්ම කරන්න ඇතයැයි එතුමට එක්ක කවරට ක්‍රියාත්ම කරන්න දෙන්නේ නෑ දැ දැන් තුමල්ලට වෙලාතියනෙ සංක මේ ආණ්ඩුව තුළම ගැටලුුණේ මේ ආණ්ඩුව තුළ ආණඩු කියීක් තිෙනවල් දැන් අපි දැක්ව විමල් වීරවන් සමහත්තයක් කියවා ොට අ රජ පක් සමහත්තයට පක්ෂ සහපදත්ත දෙන්න කියල් කහම දමර පන් සමාතයක් කියන් එතුමා වෙන පක්ෂ කනායකි එතුමට බයතවත් දන්නේ මේ පක්ෂේ පොහොට්ටුව බැසිල් රාජ පක්ෂමහත්තය අයිතිකර ගත්තොත් එතුමව එලියර් දයිගල් හැබයි හිම කියලා මේම පක්ෂනාකත්තය මාරු කරන්න කියන්නේ තුමට අයිතියක්න න බල තුල ප්‍රශ්නති වන අපේ පක්ෂ කිම ප්‍රශ්නයක් ටි චපක රනමක මන්ත්‍රය තුමාගේ හතලිස්තුනය කණ්ඩය නෑන එතුමා තත් පක්ෂක මාජික කැටිරරිඳල එකින් අයින් වෙලා අපිත් එක එකතු වෙලා අපේ පක්ෂ සාමාජිකත්ව අරග දැන්ඒ ක්ඩෑම ැට නවා තුව හතුලි තුනේ ක්ඩම කෙක් පට තුමා ස්වාදීනවඒ දේශපාලන මතයක් රටේ ගොඩනගනවා ඒ එක කිසිම ගැට පුළන්ද ප්‍රශ්ය ැන් උදාහරණකට තරුණය කැටියට මමත් කතා කලා තියන අපේ පක්ෂනාකතුමත්ත අපි තරුණයෝ හැටියට ස්වාදීන හන්ක් මේ තව දුරටත් ශක්තිමත් කරන්න. අපිට අවශවෙලා තියෙන්නේ මේ රටට යහපතක් කරන්න රටේ ජනතාව දැනුවත් කරන්න ඒක සමග ජනබලවේගෙන් හෝ හතලිස්තුනින් හෝ වෙනත් පාර්වේගෙන් හෝ සිවිල් සංවිධානයක් හෝන් ප්‍රගතිශීලී බලවේගයක් හෝ කවුරඩි කරනවනන් එකට ශක්තියල බදීම අප ගැ කි ැටුමක්න අදහස්තියන හැමෝට්ගෙම හැයි කිසිම ගැටුමක්නේ අපි ගොඩ නඟපු මේ නව දේශපාල ප්‍රවාහයේ දහන කාරන බට පත්යෙ සංක, අපේ පක්ෂනාක ගරු සතිිප්‍රම දස මැත්තුමයි තාමත් ප්‍රජාතන්තරවාද මට මට තුම කියන්න ඊලංක ජනාධීපතිවරණ ජනාතිපති අපේක්ෂය කවද. අපේ පක්ෂේ නාක ගරු සදිිප්‍රේම දස මැත්තුමා. එත්තුමාව තමයි අපි අනිවාර්යම ඉදිරි මැතිවරණ සියල්ලකදම නාක හැට ඉදිරිපත් කරන්නේක ජනාධිපතිවරණයක් වේවා පාලිමේතු මැතිවරණයක් ෝේවා ඕනම ජාතික මැතිවරයකදේ නාක අත් එක් තම මීදදිරගණනය. කොමට ජාතික සමගජාන බලවේගේ ඇතුළේ අර්බුද තියවන සිම අබුද ජ දෙමල සහ සිංහල දෙමළ සහ මුස්ලිම් පක්ෂ සන්ධාන ගත වෙලා හිටිය දැන් ඔවුන් කොහෙදදින්නන්නේ ඒ ඇත පිටකින් අධපේ තිබුණ ඔුන් ඕුන් වි්ට පක්ෂව චන්ද දුන්නා ඉ පඒ වෙනම කතා වන්නේ සංක විස්තර විස විසර පක්ෂව චන්ද දුන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ව කොයි ආකාරයෙන් භාවිතා කරලද කියනෙක බතුමා දන්නවන්නේ න මේ ආණඩුව මේ ආණ්ඩුව ඒ අයට අපි හිතන විදයට වර්ධාන වර ප්‍රසාද දෙෙන්න්න ඇති එක පාාව දුන්න කියල විශ්වාස කන මොක්හරයට වාසියක් වෙලාදී එහමත් මොකද විසර චන්ද දෙෙන්නේ අරි දැන් මුස්ලිම් ජනතාව ඉල්ලා සිටින ආදාහනයට මේ විශසට සද දුන්න මුස්ලිම් මන්ත්‍රීවරුන්ට පුුවන් වුණාද ආණ්ඩුව එක කරගන් බැර පුලුවන්ක මක්ල බන්නේ. එන මොකටද ගිහිල දුන්නේ. මොකක් හරි ඒයට ප්‍රතිලාබයක්. ම දන්න ප්‍රලාබයම ක්ද කිය යම්කිසි ප්‍රතිලාබයක් තින් එක්ක පෞද්ගලක එක්කෝ සමාජීය එක්කෝ දේශපාලනක ප්‍රතිලාබයක් තිීන් ඇති නැත්තන් හදේ යන අපේ චන්දෙල්ලලා මේ විස්සරාත උත්සයිද. ප්‍රජාතන්තර විරෝධී විසට දහනමේ නිංසෝධන කියන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාික කරපු ්‍යවස්ථා සංසෝධන එයි ඔ ඔ ඔබ තුමාල සධානකත වෙලාන්න දෂිතව පිරසක් එක්කද. ම ඉදිරියට ගමනක්යන්නී අපි සඳධනු නෑ දෂිතයොත් එක්ක අපි සඳහන වනේ මේ රටේ ජනතාවත් එක්ක අපි පාලිමිින්තු මන්ත්‍රීවරු තරපත් කරන්න ෑ සංක රටේ ජනතවතම තා පාලිමිින්තු මන්ත්‍රවරු තෝරපත් කරන්න අපි පක් පක්ෂ නායකයොත්තක එකකතුුණා අපිත් එක්ක දැන් ඒ පක්ෂ නායකෝ එක තුවෙලා ඉන්නවා හැබැයි මීට කලනුත් ඉතිහාසිත් දෙදස් දහය මැතිවරණෙන් දෙදා පහේමැතිවරණත් මන්ත්‍රීවරු එහට මෙහ මාරු ච යුගවට මතකහැ ඒ යුගම තමයි මේ නැවතවතාවක් විශවනි සසෝධනය ඇතිකර හැබයි මේ රජ සිවනි සංශෝධනය සම්මත කරකමකදකිවේ මේ රට හදන්ඩ බෑ මේ රට සංවර්ධනය කරන්න බෑ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ වැදිකරුවන්ට දඩුවන් දෙන්න බෑ විසිවෙනි සංසෝධනය සම්මත කරගන්න මෝනිකිවවා. හද ව ෝදන සබත කරගන තියෙ දම ට මිනිසු ඩග නැද්ද. මේරටේ මිනිස්සුන් දැන් සෞ්‍ය සම්පන්නව ඉන්නවාද. මේ රටේ මිනිස්සුන්ට දැන් නීතිහා සාමය හරියට සිද්ධවනවවා. පාස්කු ප්‍රහරයට සම්බන්ධයට දඩුවන් ලැබුණද උන්නෑ. තින් විස්ස සම්මත කර ගත්තේ මේ අයටටගේ ඕන යපකං ස්ත සිද් කර ගැනීම සහහා පමණයි කියන තාමත් පැදි ලිසන් පර පක්ෂ භ්‍යන්තර අරබුදගෙනන කතාකරට බතු ර ම විරශ හත්න සහ පොට්ටුව අතර තිය ැටුමක් ගැන කතා කරද ඔබතුමාලට තර මේ කෝලගේ කූඩුව බිත්තරදාපු කපුටට වෙච්චදේ නේදවෙඩ යන්නේ පක්ෂ අයිති කාටද ඩයිනගමගේ මහත් මතු නේ එතුමට අයිතියක් න පක්ෂ සිදදු යිතියක් නෑ පක්ෂ අයිතිය තියෙන්නේ කරු සජි ප්‍රේමදසමැත්තුමාගේ යටතේ අපි සියෝල් දෙනාට මමත් පක්ෂේ සහකාර ලේකම්වරෙ පි තරුණ ට අපි අවස්ාව ගරු සජි ප්‍රම ද මත්ම ති ියා පදංච පද පිට ලිය ප නිසිම කෙනෙකට නෑ යින ගමගේ මහත්ම පක්ෂය ඔබතු මාලා කුලියටාරගනන නෑ මේක අපේ පක්ෂය අපි ගොඩ නඟපු පක්ෂය. දුකෙන් කඳුලෙන් වේදනාවෙන් අපේ පක්ෂිකයගේ බලාපොරොත්තු සහිත ගොඩ නගව පක්ෂ ඔබතු පහැගීම ගැන කතා පාග ීතිය නීතිය පැත්තනුත් අයිති අපේ එතුමයටට පුළුවන් ඕනන් ගහිල්ල පිළිබඳව මේ ඕන දෙයක් කරන්න හැබැයි අයිතියතින්න අපට අපේ අයිති අරගෙන තමයි පක්ෂ ගොඩු නෙගව හොඳ අප ගාණයකින් පසවා දැක පාස්කු ප්‍රහහාර එල්ලවනු සමේදීය බතුමා සහෝද කතෝලික ජනතාාවෙන් බොහම සංවේදව කතා කරනවා. දැන් පස්කු කොමිසම පත් කල්ලා ඒ වාර්තාාව ජනතිිපතිවර අතට පත්වවෙලාතිබෙනව ජනනාධපතිවරයා ඔබ දකිින් නඇති නිදහස් නේද සහන් කලා පාස්කු ප්‍රහරය සම්බන්ධ අපරාධකරුවන්ට දැඩි දඩුවම් පමලුවනයකෙල් සෑමකට පත්වන්න පුළුවන්ගේ මන්දරම සංක ඇත්තරම සෑමකට පත්වෙන්න බෑ ට හේතුව තමයි දෙ මේ පාස්කු ප්‍රහාරයට ලක්වෙලා පේ කතෝලික ජනතාව අවුරුදු දෙක්කට ආසන්න කාල සීමාවක් වෙන මේ රජය බලට පත් වෙලා ඔවරුද්ධකට වැඩි කාලසීමාවක් බවට පත් වෙනවා මේ රජය ප්‍රථමෙන්ම බලයට ආවේ ප්‍රධහන වශයෙන්ම කාරණයක් බවට පත් වන මේ පාස්කු ප්‍රහාරය දකොට මේ පාස්කු ප්‍රහාර්රය පිළිබඳව කරන්න වූ විමර්ශන කටයුතු සඳහා පත්කර ජනාධීපති කොමිසම ජනාධිපති කමිසම පත්කරේ මෛත්‍රපාල සිරසින මහත්තය එතකොට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම මේ වාර්තාව ඔබ කියපු ආකාරයට ඉදිරිපත්ව වුණ එක ජනාධපත්තු මාර්මය දුන්නේ පිටු ලක්ෂයක් මට මේ ප්‍රධාන පුවත් පතක තියෙනවා මිියන දහයක් ගිලති නො ප්‍රින් කරන්න ඇත්ත නැත්ත හොල බල එතකොට තව ප්‍රධහන වුවත් පතක තියෙනවා ප්‍රධහන පෙළේ සාක්්‍යකරුවන් නොමැතිව තමයි මේ සාකි කැඳවීම අවසංකරලා මේ වාර්තාව අවසංකරේ කියලා. එතකොට ඒක දෙවනි කාරණ කියන්නේ ප්‍රධාන සැකරුවන්.ම ගෙනල්ල නෑ මේ පාස්කු ප්‍රහරය පිබඳව විමාර්ශන කරන විමර්ශන කොමිසමට ප්‍රශ්න කර ප්‍රධාන සැකරුවන් කෙන ක එතකොට මොහොම නව් ඒවගේ මොහොමටඩ අන්වුව ොහම ාසික් මොහමඩ මිල්හන් හයතුන් මොහොමට මේ වගේ ත්‍රස්ත කණ්ඩායම් වලට මේ නම ගිය කණ්ඩායම. එතකොට මේ තුන්දෙනට තමයි ඇමරිකාවේ නඩු දැම් මේ මේ සිද්ධට රජුව සම්බන්ධ තුන් දෙනෙක් කිය. තොට මේ අය ගෙනල්ල නෑ ඊට අමතරව දැවන්ත පිරිිසක් මේ පාස්කු ප්‍රහරය පිළිබඳව විමර්ශණන කරන කොමිසමට ගෙනල්ල නෑසංක්. ඒත් එක්කම පාසුකු ප්‍රාරයට සම්බන්ධ. කෝටිපති ව්‍යාපාරික තඹකම්මලේ දස දෙනාව නිදහස්සන්. හරි ඒට හා සමගාමීව විශේෂෙන්ම සහරාන්ගේ බිරිඳ. ගේ තොරතුරු සහ එතුමිය ලබා දෙන දත්ත පිළිබඳව වාර්තාාව වෙන්නේ නෑ. එතකොටට ඒවා අපිට දැනුවත් කරන්නේ නැහැ මාධ්‍යයට අනාවරණය කරන්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි හන්නේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කරන කොමිසම වාර්තාව. ද අතියුතුම් කාදන මල්කම් රජ චිපානට ලබාද. උන්හන්සේයද ලපියකින් ජනධිපත්තුමාන් ඉල්ල ලතිබවා. අපිත් කියන් මේ පාර්ලිමේන්තු නිදිරිවත් කර. මේක රටේ ජනතාවට බල නිඩද. ම පදගලික විශ්වාසරනවා දැන් බතුමා මේ මොහොතේදී පෙනී සිටිනවයේ පාස්කු කොමිස මේ වාර්තාවේ පිටපතක් අතුතුම් කාදිනල් තුමන්ට පිරිනමන්න ටඕන කියෙල් හැබ ඔබතුමාලම විටක උන්වහන්සේට අපහසු පහස කරනවා සමජාන බලවේගේ පරාජයට පත්වන්නට උන්වහන්සේක භූමිකාවක්රගේ එඒ මේ දෙබිටි පිළිවෙතත්ංක මනන් කවද නෑ ඔබ බතුමා කරදක් උන්වහන්සේට අපහස කරලා නැහැ එහෙම න්හන්සේ කටයුතු කරලත්නෑ උන්වහන්සේගේ උහසේ මාගමිකයන්ගේ ගෞරවේදිනාගත්ත නා නාගකනා උන්වහන්සේ මැදිහත්කම තුළ තමයි අපි වර්ගවාදී ජාතිවාදී ගැටුමකට රට ගිය නැත්තේ අනිවද මේ රට නැත්තාම් ලේවිලක් බොඩ පත්වෙලා හැබැයි අපි කතෝලික උන්හසේ කතුලිකේ කැටියර කතෝලික නායක කැටියටයි අපිට වේදනක්තිරය ප්‍රශ්නදී තකොට මමත් ආණඩු පක්ෂ ඉන්නකොට විවේචනාත්මක කතා කර ම පාර්ලින්තු තරීමම්කාර සබහට පත්කර මක හිල්ලසුන ඇ එත තෙ මන්ත්‍රතු ඕනෑ මංකැන ඔබ ඔබ තුමාලගේ කඳවරෙන්ම හරෙන් ප්‍රනාාතු මන්ත්‍රීතුමා ඒ අවස්ථාවකද අගදු ගුරතුමන්ව විවේචනය කරනවා එක ඒ මුළු රට මේක පිබඳව කම්පාාවන ගැෙන උන්වහසේ ජාති නායක විදිර පිගන්නවන්නේ ඕන ගමකික මහිතන්නේ ඊට පස්සේ තු සජත්‍රම සහත්තක ගල ඇතිවතු කාාජන මල්කම් රජ ිපාන නැගවුණන. ඒ උන්වහන්සේෙන් සමාජනය කරා කියනෙ එක තමයි අපි මාධ්‍යසේ දැක්කේ ඒක නිසා මංහිතන්නේ කාදිනල් උන්වහන්සේ පැහැදිලිව දිගින්දිගටම කියන්නේ. මේ රටේ අහිංසක මිනිස්සුන්ට සාධානත්ව කිස්කන මතක තිය ගන්න සංක මේ සහරාන්කින ත්‍රස්තවා දියාව. මෙතෙන්ට ගේෙන් මරාගන මැරණ බෝම්බ බැග් පිටි පිටේ දාගෙන ඇවිල්ලා. මේ අහිංසක ආගම අදහන ජනතා ගාතනය කරන්න. ඒ වගේම හෝටල්වල අපි දන්න සතෙක්ටුන අපි අඩුම පොල්ලකින් තරන බල්ලෙක්වත් ගන්න කන බල්ලෙකුට එහම නිසාමාන මේ රටේ සමාජයේ අපේ හැපි හැදිල තියෙන ශ්‍රීලාංකය සමාජයේ හැති තකොට මේ උදේ බඩගින්න කෑම කට හිට මිනිස්සුම කෑලි කෑලිවලට කුඩු වෙන්න පුරල දන්න තරන් නේච්ච හදවතක් ඇති කරන්න එයාගේ මානසිකත්වය ගොඩ නඟපුඒ අයට ඒ පුරණ ද්‍රව්‍ය ලබාදුන් ඒ පුුණුව ලබා දුන් ඒ මඟපෙන්නව ලබා දුන්න. කට්ටිය කවුද කියලා හොයලා බල ඒ අයට නීතිය ක්‍රියාත්ම කිරීම රජයක් හැඩි රජය වගකීම. අපි දකින්නේ නෑ ඒදෙේ සිදුවෙනවා. ඒකයි අපි පුනපුනා කියන්නේ මෙ වාම ජාතිිප විර්න කොමිසේ වාර්තා ඉදිරිපත් කන මටනං ඒ පිළිබඳ ඒෙද ම මාධ්‍ය ඔස්සේ දැකපු දේවල් ඔස්සේ දැක්කේ මෛත්‍රපාල සිටසේන මත්තයක්ගන්නවා හිටපු පොලිස්පත්තුමාව ගන්නනවා. ප ආරක්ක ලකම්වරයාගන්නනවා බුද්්‍යාන්ස ප්‍රධානන්ගෙන්නවා මේ ප්‍රශ්නදී තමන්ගේ වගකීම සහ වගවීම මගහැරපු පිවිස ඉලක් වෙලා තියනවා. හැබැයි ඇත්තටම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ථවාදීන්ට අනුබලදුන්න සහයෝගය දුන්නායට පිබඳ විර්සන කටයුතු වෙනවාද කියක පිබඳව ප්‍රශඥ. ඒ අය දනුව ලැබේද කියනක පිළිබඳව ප්‍ර්යක් තියීමවා ඒක අප බලාපොරත්තු වීම. මේ කිසිම තර්කයක් නැහැ තමන්ගේ වගකීම් ඉස්ට නොකරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන එක හැබ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රියාත්මක මේ ලේච්ච ප්‍රහාර්ය ක්‍රියාත්මකවය දුවෙන් කතුලි නතාව හැටියට සංකි ොහොම අහිසික පිරිසක් මේ රට කිම දවසක කිම තවත් පිරිසකට අගතියක් කරන්න හානියක් කරන්න කටයුතු නොකරපු පිරිසක්. එහෙමන අපිට සාධානමත්වයක් ස්තවිය යුතුයි අපඒ බපොත්තුවෙන. කතෝි ජනතාව ආඩුවට චන්දය දුන්නා දම් ක ජනතරෙන බෞද්ධ ජනතාවත් බලාපොත්ව වවා ඒගැන මේ සිදදුනුම් ලේච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් තික්මනින් නීතිය ක්‍රියාත්මක වෙන්ඩ කියේලාක් අනිවාර්ම මොකද සංක ද මේ තත්ව නැවතවතාවක් ඇතිවෙන් ුුණොත්. දිගින්දිකට මැතිවුණොත් මේ රටේ හන්සක මනිසු ජීවිත වට කෞද වග කියයි කවදකට වන්දිගයි ඒක නිසා මේ රජය මහාම ප්‍රමු ස්ථාන ද යතු ස්ක ප්‍රහරය ප ිබඳව විර්ශන කටයතු කර මේරට නතාවට සාධානත්වයක් ෂටකර. ඔබතු ම පිගන්ව මරාග ැර බෝම්මකරුවන්ට ලේච්. නිරිසන් ප්‍රහර එල්ලරන්නට ඉඩකඩ සලසා දුන්න පසුගේ ආණ්ුවෙන් කියේල් ඒ ආරක්ෂක විදිවිධාන්න දුර්වල කරලා ඊට පස්සේ බුද්්‍යාංශ දුර්ව කලා බුද්්‍යාංශ නිලධාරීන් සිරගත කරලා එන්න තොරතුරු පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නතුව. දබිම සක කල දුන්න පහගගේ ආ්ඩුවෙන් කියලා ඔබතුමත් සමාජිකත්වය දර් පහගගේ අඩුවෙන් කියෙ විශ්ස කන ඒකතම එකඟ වෙන්නේ නෑ සංක මංගාව තියෙනවා මේ තවත්්‍රධහන පුවත්පතක පලවෙච්ච. පත් විකාශනය මේකක් එකතින ෆෝම සීනිය ඩජ ofද CIඩ රී සෙන වෙරත්නගේ ටේට්මට් එකක් ඒෙද කියනව සාරන් හැ හැබක් 2014 දෙදස් දාාහතර ඉඳම් එතුමා ඒ පුද්ගලයක් මේ ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරයෝ කටයුතු කරලති නොක කියර ඒක නිසා අපේ රජෙන් පරිසරය නිර්මාණය කළේ නෑ හැබැයි ඒ නිලධාරීන්ගේ අඩුපාඩු ඒ අය නිසිාකාරව ක්‍රියා නොකරීම යම් ආකාරය එතුමට අවශ්‍ය කරන විදියටට මේක සිදුවෙන්න්නට පරිසරය නිර්මාණය වෙන්ඩ ඇති. හැබැයි එහෙම කියලා දැන් කාටවත් මේකින් ගැලවෙඩ දෙන්න බෑ මේකට වහම නීතිය ක්‍රියාත්ම කරන්න ඕන. දැ මේ ප්‍රශ්නය පැනනැගෙන ගොට අපි ඒකයි කිය අපි අපේ සහෝදර මුස්ලිම් ජනතාව ද්‍රවිලජනතාව, සිංහල ජනතාව අපි සියලු දෙනාම එක මවකගේ දරුව හැටියට මේ රටේ ජීවත්වෙන්න ඕනේ සංක. ඒ පරිසරය රජයක් හැටියට නිර්මාණය කිරීම රජය වගකීමක් බාට පත්වෙනවා. අද දිනෙන්දින මේ රටේ ජනතාවගේ වංවීම දරස්වීම ඇතිමින් පවතිනවා කියන කතම පි පේෙන් දැන් උතුරේ ගත් ඔබ දක් මො තර විරෝධතා ඇතිවෙනවා ද කියලා. අර ජාපනයේ විශ්වවිද්‍යාලි ඒ දරුවෝ හදල තියන තමන්ගේ සහෝද සහෝදරියන් ඝාතනය වෙච්ච අවස්ථාව සිහිපත්වෙන්න එ අය කි සහිටනය නිර්මාණක ක තිමු ඒක කඩා කප්පල් කර දෝ ඔබ කියන්නේ එහෙම ඒවගේ සටන පවත්්තා නැ දගේ සිීවටනය නරකයි නම් ඇ හන රජේක නැමතවතා ප්‍රශස සංස් කරන කර නිට දුන්න ප සංක ඒ සිහිවටනය එල්ට සමාජකයන් සීපත් කරනන මේ හැදති එහෙම කි එකක් නෑ එතන එතන තියෙන්නේ යුද්ධන් යු දෙනාගම දන්න කියනයි නැතිවුණ මමත් පොඩිකාලය වගේ ඇස් දෙක ඉස්සර එක්දා සම්සය අනුන මේ ලකි අල්ගම මහත්ත්‍ය හිටපු වේදිකායි මගේ තාත්තා සංගවිධානය කරපු රැස්වීමම් ජනාතිපතිවරණ දෙසැම්බර් දාට පුරල කෑලි කෑලිවටගේ අපේ හිතායිසි අපේ මිත්‍රය ජීවිතක්ෂල් පත් වුණ. දේඒ වගේ අවස්ථාවක යම්මාකාරය ඒ දරුවන්ගේ ශිෂ්‍ර ශිෂ්‍ය වෙන් සහෝදර සහෝදර ය ඥාතී හිත මිත්‍රා දී මතක්ව වෙන සිහිපත්වන්න යම්කිසි දෙ ඒ නිර්මාණ කරන්න ඇති. එහෙ න මේ රජය නැමතවතාවක්ට මුල් ගල් කියලා උත්ව්‍යපාත්තල උත්සවශ්‍රීෙන් ආරම්භ කරන්න ඔඕ නෑන. එක තමයි අපි කියන්න. මේ රජය බලට පත් වනේ බොරු කියලා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳවත් මොන තරං ප්‍රකාශ නිකුත් කරාත් දැ මේ රජය බලයට එනොකට සංක කියපුදඇත්තමයි නැගෙන හිර විශ්වවිද්‍යාලය ශර්යා විශ්ව විද්‍යාලය ජනසතු කරනවා කියලා. මයිගාව තියෙනවා අධ්‍යාපන හාමානව සම්පත්. සංවර්ධනය පිළිබඳවා ආංශික අධීක්ෂණ කාරක සභහාවේ වාර්තා. ඕ අමන්තෘම එක ඕක ඉරිපත් කරන ම බාධ කරන්න අපි කෙට රාමක ගිහිල්ල ඊට පස්සේ වාර්තාවට. ඔබතුමාටනය අර බාධ කර පතදුරපත් කරන්න නෑ සඟ බම කියාගෙන හිටියේ මේ බැටිකලෝ කැම්පස්සි එක හෙමනැත්තන් මේ ශර්යා විශ්ව විද්‍යාලය ගැන දිගින් දිගටම කතා වනේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේකදී කියවච්ච නමක් තමයි හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාර වරයා ත අපි දැක්කා හිස්බුල්ල අ්ඩුකාර වරයා සහරන්නක ඉන්න පින්තූරයක් ඒත් එක්කම මාධ්‍යෝස්ෙත් දක් පාර්ලිමේන්තු තේරීම් කාරර්ක සභාවට හිස්බුල්ලාඒ හිටපු අණ්ඩුකාරවරයක් කැඳවනවා අපි හැයි දැක් වකම් මන්ත්‍රීතුමාගේ තේවගේ පින් තරු දැවපතුමා ලගේ ඕ සන්ධානගත් වෙලායිඉන්න ඕ එත ඒත් එක්කම එතුමා කැඳවනවා මේ ජනාධිපති විර්ශන කොමිසමටත් එතුමාක් කැදවන එතකොට එතුමාගේ අහන කලවෙනි කාරණයක් තමයි. මේ බැටිකලෝ කැම්පස් ප්‍රවට් ලිමිට දෙහමනත්තන් ර්යා විශ්වවිද්‍යාය ස්ථාපිත කරන්න ඉඩම ලබාගත්ත කොමට කියල. තොට මේ ඉඩම ලබාගෙන යෙන්නේ බෝඩ ෆන්වස්මන්ටගේ මනතම් බියෝ වයකින් අපේ රජේ අපේ මිනිස්සුන්ගේ ඉඩමා. එතකොට පෞද්ගලිකාන් ආයතනයකට එහෙම නොමිලේ ඉඩන් දෙන්න බෑ. තකොට මෙයා කියන මොකක්ද ශිෂ්‍යත්ත මාර්ගෙන් දරුවන්ට ඉගැවීම සඳහා මේ විශ්විද්‍යලය ස්ථාපිත කරනවා කියලා. තුර මහ බැංකුව දැනුවත් නොකර තමයි. බිලියන තුනයි දශම පහකට හා අටකට සමාන මුදලා ලංකාවට ගේ මහජන බැංකුවම මහ බැකව දන්නෙත්නෑ මහජන බැංකුවට නය කියල කියන්නෙත් නෑ එතවට පාර්ලිමේතු තේරීම් කාරක සභාවිද යහනවා ඔය මේ සල් ගෙන කොම දක ම ෝ ලෝනයක් හැටියර කියෙන ෝ ලෝන එකක් ම රපේම කීම ඇති නොි ගවන්න පුලුවන් ක්‍රමවේද තින කහොමද ෙවන්න දරුවන්ගේ අයි කරන කියනතකොට මේ පැහැදිලිව මේ විශ්වි්‍යාල ුජසියකි අනුමතියක් ලබාගන්නනෑ උස අධ්‍යාන යතනය අනුමතියක් ලබාගැන්නේෑ ඉටහා සමගාමීව මේ ආයතනය මුදල් ලැබීම ස ඕ අනමතිල් ලබාගැනෑ මුදල් ලැබීම අනවසර ඉදිකිරීම ඒවගේම බල්හත්කාරය රජය ඉඩම් අත්පත් කර ගැනීමම් සියල්ල නීතිවිරෝධී ආකාරයට ක්‍රියාත්ම කලා තියෙන. ඉටහා සමගාමීව හදිසි නීති අයටතේ මෙම විශ්වවිද්‍යාලය වහාම රාජයට පවාගත යුතු කියලා නිර්දේශ කරලා තියෙනවා සහ මේකට සම්බන්ධ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රාත්ම කරන්න කියලා. අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරර්ක සභාව නිර්දේශ කලා තියෙන. එතකොට ඒක එහෙම කරලා තියද්දී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභ වාර්තාාවත් තියෙනකොට ඊටහා සමගාමීව කැබිණට අනුකමටුවක් මේ පිළිබඳ පත් කරන ඒකත් වාර්තා පාර්ලිමේතු නිදිරිපත්වෙල තිී. මේ රජය දැන් බලට පත්වෙලා ඇයි තාමත් මේ පිළිබඳව ක්‍රියාදාමයක් ගන්න නැත්ති. ඇයි ක්‍රියාදාමයක් ගන්නේ නැති මම මේ පිබඳව අධ්‍යාප නැමතිවරයගෙන් ප්‍රශ්න කරා පාලිමේන්තුව. හැබැයි ඇමතිවරයා රිජුත්තරයක් දුන්න නෑ හැ අපි දක් පත්තර ගිල මි රජයට පවර ගන්නවා කියලා හැබ මකක්ද වැඩ පිළිව කහොම රජයට පවරගන්න. ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරලා තියනවා කිසිම දෙයක්න. එට හා සමගාමීව රජය මුදල්වෙන් ඒරලා දැම් මේ කොටින් සේටරක් හැටියට පත්ව ෙනවා ඒකට අශ්‍යන පහසුකටි රජයන් දීල තියෙන රජය මුදල් වලඒඒක කමන් නෑනේ ඒක් ැන දැන් අන්තපාදී අදහස් උගන්නවා ගැනුවට සංක නිරෝධායන නිරෝධානයට පත් කරන එක ප්‍රශ්නය නෑ තමයි ඇයි මේක රජයට පවගන නිරෝධානයට කරන්න නිරෝධානය කරන්න බෙරි. ඇයි එහෙම කරන්න බැරි. හෙම කරන්නඇතුව රජේ සල්ිියදන් කරලා නිරෝධාන මද්‍යස්ථානයටට වශ්‍යරන පහසුකටික දුන්න ඒකත්තන පෞද්ල අයතය කරම ඒක අසාධාර්ධය. එඒ හා සමගම මට මට ඔබතුමා කක පැදිලිනෑ දැ විශවවිදාල තාමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක්න හ විශ්වදාලයක් සමාවෙන්ඩ ආයතනයකට අදාළ ගොඩ නැගිලි සහ දේපලනි හරේ එතකොට රජේ මුදල් වැය කරලා ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලය සමාවෙන්ඩේ ගොඩ නැගිලි පෞද්ගලික ආයතනය යටි තල පාසුකම් නගා හිටවනවා නන් ඒක වැරදිනේ ජ මුදල් කියන්නේ මේ රටේ බදුගේමෙන ජනතාවගේ මුදල්්‍යය සංකන යටි තල පහසුකම් සපයන්නේ අධ්‍යාපනාර්තනයක් විට වැඩිදිදුණු කරන්න වේේ නිරෝධායනම අධ්‍යස්ථානයක් විදිහට හරි රෝගීන් සහහමලත්ත මේ රෝගයට ගොදුිය හැකියි සැක කරනට සයිටම් විශ්වවිද්‍යාලය රජයට පවරගත්තා රජයට පවරගන ඒක නිරෝධාන අධ්‍යස්ථානයක්යටට පවත්වක යන ඒක ප්‍රශ්තියන්නේ ඇ ඒ විදිට මේ කර කරන්න බෙරි. මේක පැහැදිලිව අන්තවාදී මතදරණ කණ්ඩායම් මේ දරුවන්ට උගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා කිය එක පැහැදිලිව මේ වාර්තාව සටහන් වෙනවා. එහෙම නම් ඇයි මේ රජයට බැරි මේ වාර්තාවන් වූ කටයුතු කරන්න. මේ ස්වාධීන කණ්ඩායමක් මේ වාර්තාව නිර්මාණය කර ලදී ආශුමාරසිංහ මාතාාව සභපති සභා පිතිත්වෙන් සහිත තුමා ැකින්නේ. ඒතින් ප්‍රශ්නය නෑනේ ඔහ හරිද එතවට මම කියන්නේ සංක මේ රජය කියා කිව්ව එකක් කරන්න තවක් නෑ දැන් දැන් මන්ත්‍රතුමා දැන් ඔබතුමා හොම කිව්වට ඔක ක්‍රියාත්ම කරණන්නඩගියත් ඕකනි මේනි කියන්නේ එතකට කියන මේ මුස්ලිම් ජනතාවගේ යිතිවාසකම් උල්ලංගනය කර මුස්ලිම් ජනතාවට පහර දෙෙනවා නෑ ඔබතුමා ඒක සම්පූර්ණ වැරදි හකද මම මුස්ලිම් ජනතාවත්තක් මුස්ලිම් දේශපාලක්නය එක මුස්ලිම් සමාජත්්‍යක මේ පිබඳ කතාර ඒයයි කියන්නේ මේ විශ්වවිද්‍යාලය හරිආකාරව එයාට පොත්වන්න කියන්න නීතියනු ගූලව හරි මොකද දැන් මුස්ලිම් සමාජය එතුමාව පිළිගන්නවනම් පරර්ිමටතු මැතිවනන්නේේඇතුමා රාජටලක් ෙන්න්න වඕන්නනෑ දස් පහලවි ජාතිකල ස්තුවන්නේාව ඔය කියන විදිට ඔය ප්‍රදේශය ජනතාවට සේවය කරලා තියෙනවන නතාව චන්ද දෙෙඩ පයි සංක හරි චන්ද දුන්නේෑන ජාතිකලා ස්තුවන්නේ පත් වනේ ඒක නිසා එතුමත් එ අපිට පෞද්ගලික ප්‍රශ්නයක් නැහ හැබැ අපි කියන්නේ මේ නීති විරෝධී ආයතනයක් මේ රට හිසක මිනිස්ස බිංගලක් නැති මිනිස්සුන්ගේ ඉඩ බලහත්කාරෙන්ත් කරගන තියෙනවා කිය මේ වාර්තා පැදිලිිය තියෙනවා. මේ පවාර් වද්‍යන කර ඕනම පුද්ගලිකරට තිේරෙනවා මේ රටේ මල්්‍ය විගණනය ඒ වගේම මේ රටේ ඉඩංවල තියන අයිතිය කොයි විදිහට අවභාවිතා කලා තියන්නේ මේ පුද්ගලය කියන එක පිළිබඳව. තිඒ එක නිසා අපි කියන්නේ මේ රජ්‍ය බලේටාවේ මේ රටේ මිනිස්සුන්ට සාධාරණත්වයක් ස්ථකිරීම සඳ අසාධාරණයෙන් කටයුතු කර දශාලක්ෂනිසාම් ්‍යාරකයන් විුද්ධ නීති ක්‍රියාත්ම කරනගේ නීතිය ක්‍රියාත්ම කර අපි ගැටුමේදී මේ ප්‍රශ්නදී ජාතියක් ආගමක් සම්බන්ධ වෙන්නේ නෑ. අපිට අවශ්‍යම රටේ ජනතාවට තරුණය තරුණන්ට අධ්‍යාපනය ලබා දෙෙන් ඒ ලබා දෙනකොට මුස්ලිම්ද ද්‍රවිධද සිංහලද කතෝලිකද බෞද්ධද මේ හිදුද කියලා අදාල වෙන්නේ නෑ හැබයි රටේ පොදු නීතියක් තියෙන්න්න ඕන. ඒ නීතියට අපි ඔක්කොම එකඟ වෙන්න ඕ මේක විශවවිද්‍යාලකයට පවත්වන්න අනුමැතිවත් අරගන්න නැත්තම් හදේ ගොඩ නගිල්ලත් තියාගර නවා කරන්න. අනිත්්‍යක මේ රටේ මිනිස්සුන්ගේ ඉඩන් එමයි අත්පත් කරගන්න පුළුවන්ද. මේට කොයි තර මනිස්සු න්න අද බින්ගලක්න. මං මං බතුමාට කියන්ඩද හෙම අර දෙබිඩි පිළිවත්වල රැඳී සිටින අවස්ථාජාතික සමගඟ ජනබලවේගේ විසින්. දැන් නිදර්ශනයක් විදිහට හිජා හිස්බුල්ලා කියෙන නීතික්නවරයා. ඔහුව ත්‍රස්ථවාදය පැලක්වීමේ පනතයට මේ තිබෙන ප්‍රතිපාදන අනුව නීත්‍යනකූලව රඳවාගැනීමේ නියෝගයක් ලබාගෙන මේමනිට ප්‍රශ්න කරමින් සිටනවාද ඔබතුමා කැෙ රදි වැදි. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්ම කරන්න වූ ඕනම ක්‍රියාදාමයක්. විේචනයට ලක්නොකරම එතකොට ලක්ෂුවන් කිරියල්ල මහත්මයා ඒකම ඔබ ජාතික සමජන බලවේගේ නාම සමජන බලවයගේ නායකෝ පාල්මින්තු විදයක විවේචනය කරන්නේ තම තමන්ගේ අදහස් තම තමන්ගේ මතයන් පෞද්ගලික මට්ටමින් ඉදිරිපත් කන්න පුළුවන්. දැ ත් ම මගේඒපක්ෂයේ ප්‍රධාන සංවිධයකතුමා පෞද්ගලික මතය ඉදිරිපත් කරන්න. එතුමාගේ එතුමා දකින විදි ඒ ප්‍රශ්නය අධ්‍යනය කර තියෙන විදිහ වෙන්න පුළුව. නමුත් රටේ සමස්ත ප්‍රජාව සහ සමස්ත ජනතාව නියෝජනය කරනකොට අපි පක්ෂයක් හැටියට කටයුතු කරන්න. ඔබතුම මට කියන ඒ රඳවාගැනීම පිළිබඳව සමගි ජනබලිවේගේ නිල මතය මොකක්ද. එහෙම එහම ඔහු රඳවාගෙන තවාගැනීම වැරදිද හරිද. සංක සමගි ජනබලවේගේ නිලමතය තමයි පැහැදිලිව තරාතිරම නොබලා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයට දඩුවන් දෙන එක. ඒකදී අපිට කියන්න බෑ අපිට සමග ජනබලවේගේට විශේෂක්ය දැනුම නෑ කියන්න සහ කවිද ජයවර්ධනටත් ඒ දනුම නෑ කවද වැරි කවද හරි කෞුදක සම්බන්ධ ලේකට තමයි අපාධරක්ෂණ දෙපර්තුමේන්තුව ජනාධීපති වනිවාසන කොමිසම තස්තවාදය වැලැක්වීම සඳහායි හැකියාව දක්ෂතාවය තියන නිලධාරී බුද්ධියන්ස ක්‍රියාත්මක වෙන්නවුන්. අපි ඒ කිය නික්මට මේ ඒ පුද්ගලයා මොන පුද්ගලයාවනත් වැදිකරවට දඩුවන් දෙන්න. උසාවියට දිරිපත් කරන්න. ඒයාගේ බීරිපෝර්ට්ට ඉදිරිපත් කරන්න. එයාගේ කලා තියෙන වැරද්ද මොකක්ද කියලා උසාවියට කියන්න. ල කිසි ප්‍රශ්නයක්න එකඒ එකට බලපෑම් කරන්න එක විරුද්ධ කතා කරන්න අපිට යුතු කරන්නේ විර්ශන කරදදේ විවේචනය කරන්න මන්සතුමා දැන් එක විමර්ශන නිලධාරීන්ටයේ නිදහසදන්න ඕනනේ හනි සංක මෙහ විර්ශනය කරනවා කියලා දැ අවරුද්ගට වැඩි කාලසීමාවක්නේ යි බිීරිපෝට්කද මේ මරිකාවට පුළුවන්නන් මේ ත්‍රස්ථවාදීන්ට විරුද්ධව නඩුදාන්න ඇයි ලංකාවට බැරි. මේ මං අර කියපු උන් දෙෙනට විරුද්ධ තාම නඩ දාලානන්. ජ ම ල න උපතුම අනිවාර්ණ කියන ොයෝ තුන්දනම ක කරකේ ම කිය ඇමරිකාවෙන් නියාය පත්‍ර කෙනන අපිට ීන් දකටෙන්න්න පුළුවන් නැන ම කියන්නේ ඒ තුන් දෙනා කර කියන ගනෙමේ. ඇයි මේ තුන්දනාවත් අවමාෝශයෙන් ගෙනල්ල ප්‍රශ්න කරලා නැත්තේ. ඇයි මේ පුද්ගලයාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙච්චර මන්දගාමීවෙන්. මේක වහම අවුරුත්තක් වෙනමදැ අවුරුත්තක් ඇ හොඳට. අවරුදක් මේ ආ්ඩු බලටවිල්ලා. ඉතින් මේ ආණ්ඩු බලටවිල් අවුරුද්දක් තුළ මේයට නඩු දාලා මේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරලා පුළුවන් තරන්ක්මට අපේ ජනතාවට සාධාරනතවයක් කිෂ්ි කරන්න කිය එක අපි කියන්න ඒහමනතු අපි කියන්න අපි බලපෑම් කරන්නේ රජයට හෝ විර්ශන කරන නිලධාරීන්ට වෙටහ සමගමී අපි කියන්නේ මෙයා වැරදි මේ හරි කෙ හෙම කියන්න අපිට හයික් නෑ එහෙ හැකියාවක්නේ ඒ පිළිබඳ විශේෂක් නියෝුණ මේ අපි. හැවයි අපි දන්නවා. අපේ මිනිස්සුන් ගාතනයට ලක්වුණ මේ රටේ අහිංසක මිනිස්සු ගාතනයට ලක්වුණ මේ රට බලන්නාව විදේශිකයන් ගාතනයට ලක්වුණා ඒයගේ පවුල්ලල සාමාජික සාමාජික වන අබ්භ ගාත වුණා. හරි ඉති අපි ඉවසනවා ඉවසල මෙචර කල් හිටියා අපිට අපි ආණ්ඩුවක් මේ රට මිනිස්සු ප්‍රතික්ෂේප කළා අපි දැක්කා එක එතු රොබකි වවා සිංහල් ජනතාව මෞද්ධ ජනතාව ොි ජනත ලිම් ජතාව මේ දරවවිඩ ජනතාවමකට සාධාරණනත්යක් ස්තනක බලාගනින්නවා. එහෙමනන් සංක මේ රජේ බලේඩාවේ සාධාරණත්වයක් ස්ටකරනවාන. ඒ සාධාරනත්වය වහ මිස්ට කරන ම කියන්නේ මේ තුන්දන වග කියන්න ඕනේ අරතුන් දෙෙන වග කියන්න ඕනෑ මේ පුද්ලයා නිදොස්කොට නිදහස් මේ පුදගලයා වැරදිකාර හමක කියන්මට හැකියක් නෑ. හැබැයි අපි පත්තරවල මාධ්‍යස්සය යන තොරතුරු ඔබත් එක්ක මේ සාකච්ච කරයි.

දශපාලනය කරන්ඩත් පක්ෂ පවත්වාගෙන අන්ටත් ඒේ සහල්ලට රටක්තිෙන් දෝන දැන්ග. ජිනීවා ක්‍රියන්විතය සම්බන්ධයෙන් ඔබුතුමාගේ දැක්ම කළ දැන් තිහක යෝජනාවලියට සමානු ග්‍රහකයපත්තුවය දක්වලා ඔබතුමාලගේ රජය නිර්මාණය කරපු ප්‍රශ්නයක් තියරව. ම පිගන්නවන පපචාණය කරන සූදානම් ඇද මහ කිසි කිසිම පාපච්චාණයක සද ඇයි වෙච්ච වැරද පිළිගන්න සූදාන න මකක්ද න වැරද තිහෙක සඳහා සමානු ප්‍රහකත්ව දක්මීම බතුමා කිය හර කියලද. කොමද ඒක මේ මොනාද සමහානුග්‍රහය දැක්වීමේ වරද මොකක්ද නදැන් ඔබතුමා කියන්නේ ලංකාව ඇතුළත යුදා පරාධ සිදනා කියලා විිශ්වාස කරන මද දැන් ති නෙමයි සංක මේ සමූ අනුග්‍රහය දැක්වුවේ හතලිය එක තමයි සමානුග්‍රහය දැක්වේ ඒක තියෙන්නේන්ල කකන්බින් හන් ්‍රී ලංකා හරද එතකොට දැන් මොකක්ද වෙලා තියෙන්නේ තිහ එක යතත තමයි කොෆී අනන් මහත්තයා යුද්ධය අවසන් වනේ දෙද නමේමයි දහනම්වෙදා මම නිවර දෙනම් ජනාධිපතිතුමා එතකොට මහින්ද රජ පක්ෂ මහත්තයක් සමඟ පොදූ ප්‍රකාශයක් නිකුත් කරන්න එහිදී දෙදස් දහය වෙනකොට මැයි මාසේ එල්ල්ී කමිෂන් එකහෙමන ං ලෙසන් ලන් රකන්සිිලේෂන් කමිෂන් එක මහිදරාජ පක්ෂේට ජාධිපත්තුමා ර්ථමාගමැතුමා තමයි පත් කරන්න එතකොට දෙද දොලහ දහතුන දහතර මානව හිමිකම් කොමිසම වාර්තා තුනාක් ඉදිරිපත් කරම. ඒකදී පැදිලිව කියන්නේ මේ ලංකාවේ අපේ හිටපු ජනාධීපතිතුමා පත්කරපු ලෙසන්න් රැකන්සිලියේන් හෙමනැත්තන් එල්ල් සී කමිෂන් එක ක්‍රියාදාමය ක්‍රියාත්ම කරන කිය ඒ ක්‍රියාත්ම කරන්න කිය. තොර අපි රජයක් හැටියට එන්න ඒ දේ තමයි නොකලේ. හරි? එතකොට මේ හතලියයි ඇලයිරක් එක කියන්නේ ඒකදී කෝස් පොන්ස කරලා තියෙන්නේ මේ සංක ගොඩක්කාය මේක මවාපානවා ඒකද කියන්නේ නැහැ ජාතති්‍යන්තර හෙමනට ඉන්ට්‍රර්නෙශනල් කෝ්සලට යන ජාත්‍යන්තර යුදාාපරාද අධිකරණ එකට නො එහෙම කියන්නේ. පැදිිව කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා කියන එක.කටබිලිට එක ස්ථාපිත කරනවා කිය එක. වගවීම ස්ථාපිත කරනවා කිය එක. ඒ අනෝතමයි දෙදස් පහළවේමගොලු කියන්න ඉට termsමො එතකොට ඒකෙද මේ opening up මො ේ ඩ තෝට දහනමවෙනි සංසෝධනය යටතේ අපි මේ රටේ ඇති කරනවා ඉතාමත් ප්‍රජාචන්ත්‍රවාදී රාමෝ. ඒ රාමෝ තුළ තමයි කොමිසං සබහා නිර්දේශපාලනි කරණය කරන්න. ඒ වගේ මිසින් පර්සන ෆෆිස්ක ඒ වගේ මේ ර් truth මේ ආකාරයේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන කටයුතු ක්‍රියත්ම කර. ඒත් එක්කම මේ වර්තමාන රජය බලට ඇවිල්ලා දහනම්වෙනි සංශෝධනය ඉවත් කරලා. ස්වාධීන කොමෙන්සන් සබහටික ඉවත් කරලා. ඒත් එක්කම දේශපාලනී කරණය කරලා රාජ්‍ය්‍යන්ත්‍රණය මේ ක්‍රියාදාමය නතර කරම. ඒකත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඇතිවෙන්. ඟ විශේෂයෙන්ම අපික් යන්න ඕනේ. මිෂල් ඩචල කියන ඒමන් ර කමිෂණ එතුමියගත් ඉතිහාස අපි තේරුම් ගඩුවනේ. එතුමියගේ පියාව ඝාතනය කරනවා මිලට රිපාලනයක් කොස්සේ. එතුමිය ඒ තෝච චේම්බර් එක ඉඳලා ගිය කාන්තාව කුඩා දරුවෙ කැටියට. තොට රට ලෝකයේ ප්‍රාතන්ත්‍රවාදය වෙනුව පෙන හිටන කාතාව ඔබතුමාලා එතුමියගේ හද ගැඹුරටම කිදා බහිනවා. ලංකාවේ ජනතාවගේ ලංකාවේ දුක්විඳපුූ සිංහල දෙමල මුස්ලිම් ජනතාවගේ අයිතිවාසකම් වෙනුවෙන් සටන් කරපු යුදහමුදාවේ හරද සාක්ෂිය ඒගේ හදවතගැ කිෙ හැඟීමක් නෑනේ හමි අපිට හැගීමක් නැති ර්තමන රජයටද ෙල් බැශිලක තැනක්තිය බැලුව දිගින් දිගටම ශ්‍රී ලංකාවටේරහි වාර්තා නිකුත් කරනන ඒ මහර වාර්තා ඔබතුම පරික්ෂාකරොත් සම්පූර්යම වැරදි තොරතුරු අන්තර්ගත කල්ල එතුමගේ වාර්තා මගේ අතය තියනවා මම දකින තරමට මනේ වාර්තාගේ මගේ ගාව නෑ නැත්ත මට පු රිගහල පෙන්න්න පුළුවන්. සත්‍ය ොරතුරු රාශක් වාර්තා කරන ඔබතු මාල එතුමියගේ එතුමියගේ පිළිබඳව සංවේදිීව කතා කරටව. අරර බස්වල මැරිච්ච සිවිල් ජනතාව. බෝම්බතියලා ශ්‍රීීමමාබෝධිය ගාව පල්ලිවල පන්සල් වල මරපු අහිංසක ජනතාව. ඒකුන්ගෙන් මුොකුත් එම සංවේදිවෙන්නන්නේ න. ඒ පිළිබඳව අපිට බොහෝම සංවේධීතාව ඇතියෙන මට පෞද්ගලික සංක. මොකද අපිට යුද්ධය මිහිරී ඉතිහාසය මතකයි. මන්නර්මය යනකොට අපට එටට ත්‍රස්තවා දීන් ගහපුේවා ජයල බෝබිතියපුයි දඒවා අපිත් එක්ක ජීවත්වන සමාජය අපේ ජනතාව ඒ දන්න අපි ඒවා දැක්ක. ඒ ඉතිහාසය අපිට දිනින්දින ඉතිහාසයට ගියත් හැමවෙලේම ආවශ්‍යනය වෙන. අපිට අපේ යුද විරුවන්ම ආරක්‍ෂා කිරීම ඒ අය වෙනුවෙන් පිෙනීහිටීම යුතුමක් වගගේකීම හැටි අපි කින ඔබතු මයි ඇයගේ නිර්දේශ දැක් කතුතු ඒක නිසා තමයි අපි සවත්ෆොන්සේකා යුද විරුවවා ආරක්ෂ කරන කයුතු කරේ හැබැ පැවතිච්ච රජ මොකොද කරේ එතුමම කනය අල්ලල ජම්පර්කාන්දලා හිරගෙදර අවුරුදු දෙකාමාරක් හිර කරා මෙන්න රටය රණවිරවාගෙන කතාග අපි දෙදස් පහළවේ බලේටවිල්ල රණවිරුවන්ට දෙ ඒ අයගේ පවුල්වල්ට මොන තරං නිවාස ව්‍යාපෘති ඒ වගේම ඒගේ පඩි වැඩිකිරී ලබා දෙන්න කටයුතුරන්න ඒට හා සමගාමීම අපේ රජයෙන් තමයි ඒ අවස්ථාවේදී ආභාජිත සැබලුන්ට විශ්‍රාම වැටුප තමන්ගේ වැටුට ශරිල්ල ආකාරයට සකස් කළ දුන්නේ හැබැ මේ රජේ බලට නකොට මොද කිවේ. ඒ අහිංසක ආබාධිත රණවිරුවන්ට සහ ඒ අයගේ යැපෙන්නන්ට. ප්‍රතිලාබ ලබා දෙනවා කිය දැන් වසරක් වෙනවා දැන් වසරක් වෙනවා එතකොට මේ අව්ව වැස්ස රෑදාවල් කිසිවක් නොබලා යුද හමුදාවේ සොලදාාදු අපේ රට වෙනුවෙන් සටන් කරලා අතපය අහිමිවෙච්ච ඒ රණවිලුවන්ට නැද ැ ඔබතුමා සරත් ෆොන් මැදිතුමාගෙන කතා කර ඇතුමා රණවිරුවෙක්නේ ය සිදු තර්කයක් නෑ මංහිතන්න ඇතුමාගේ ක්‍රියාදාමයක කවරුවත් හැල්ලකට ලක්කන කියල. දැන්ර්තමානඉන්න යුදහමුදා පතිවරයා තුළ ලයිස්තුව කිෙදිරිපත් කරන. නෙගුල යුදා පරාධවලට සම්බන්ධයි කියන ට පසේ දැන්න්න පොලිසි්‍ය ාරමාත්‍යවරයායටට තනතුර පිරිනැමීම සම්බන්ධයෙන් කතා කර ඉන්න යුදහමුදාපත්තුමාට එමරිකාවට තුළත්වීමට වීසන් නොල නොදීම පිළිබඳව විරුද්ධව තුමා වෙනුවෙන් කතාකර සජිත් ප්‍රමදා සමහත්තය පාර්ලිමේන්තුව තුළ පමණක් නෙමේ තුමා ඉලීමක් කරා විදේශකට යුතු ඇතිවරයාගි එමරිකාවේ ඒ දූත පිරිස ලංකාවට ආවාවස්ථාව වෙදී. මේ පිළිබඳව සාකච්ඡා කරන්න කියෙන මට අට අපිට සංක අපේ රණවිරෝ ගැන ලොකු ආදරයක් කැක්කුමක්. දයාාවක් තිය ඔයයි ආරක්ෂා කරමි අපේ වගකීමක් මට මට විශ්වාස කරනබේ ඔබතුමා දිගින් දිගටම ලංකාවට එරහිව අදහස් දක්වන මහකුමසාරිස්වරය මානමීම කම්ද කොමසාරිස්වරය සම්බන්ධ චර හැගී බරව කතා කරන්න කො ද ම හැඟීම්බව කතාර තුමේ ඒගේ ඉතිහාසයක් තියන නම් හිතන එතුමේ වයිගරෙන් යතුව කටයුතුරනවා ම දන්න ඇතුම මේ වයිරෙන් කටයුතු කරනවාද කියන පිළිබඳව. හැබැයි රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා සංක. ඇත්ත කියන්න හරි අපි අප යුදාපරාද කරලා නැහැයි කියලා ලෝකට ගීල හරි කිය හරිට කිය ඔබතුමා කියවනද ලංකාව යුද පාද සිද නන හරිඒ ඒක කියන්න දක්ෂතාවක් මේ ආණ්ඩුවටනේ ඒක මතන් තින ප්‍රශ්නය එහෙම වැන්නඩ පුුවන් හරිද එතකොන්න මේ ආණ්ඩුවට ඒ ක්‍රියාදාමය කරන්න බැරිකින් පලවිපාගෙර ලක්වවෙන්න කවද අපිට එදා ජ පි ප්ල එකක නැතිවුුණ හරි මේ මානහිමිකම් කොමිස මේ ඉදිරිපත් එච්ච ඒ අවස්ථාවන් දෙක අපි පරාජයට ලක් වුණා. හරි තොර රටක් හැටියට අපි පසුගාමී වුණා. මේ වර්තමාන් රජ එදා දෙදස් පහලට කලින්තිමුුණ රජය කරපු දේම තමයි කරන්න. ඒක ඇමිතන් තියෙන ප්‍රශ්නි. ඉතින් අපි කල්පන කරන රටක් හැටියට ඉදිරියට අපි යන්න ටවශයි. එතකොට මේ රටක්හට අපි ඉදිරියට යන්න කොහොම ද අපි මේ රටේ ප්‍රධාතන්ත්‍රවාදය වගවීම. ක්‍රාත්ම කරන්න නැත්නන් සංක. අපි කොහම රටක් ඇති ඉස්සර ඩයන්. මේ රට මේ වර්තමාන රජය සිවිල්ලයිතන් අවෝසි කරන්න යනවා රටන්න ප්‍රධාන දේශපාලක් නීගි. හරි කොමිසන් සභාපත් කරලා. හරි එතකොට ලෝකය අපි දිහ කොයි විදිට බලයිද. හරි සංජන් රාමනායකව හිර කරලා තියනවා. හරි? එකට රංජනාාමණයක බන්ධනාගරගත කරේ රජය නෙවේ රජයෙන් නෙමේ හැා ්‍රේෂා අධිර හැබයි එතුමා එතුමා මේ රටේ ජාදි චිත්‍රයක් පෙන්න්නවා න න මම මම කියන්නේ එතුමා කතා කරා. එතුමා මේ රටේ ජනතාවෙනුව සාකච්චා කර. හඩාක් නැක්ුව. හරි අපි කියන්න සේෂාධි කරණය දුන්න තිීන්දුව අපි ගරු කරයන අපි විවේශනය ලක් කරන්නන්නේ හැබයි ආ්ුුව දිගින්දදිකර දිග දිකර දිග දිිරන රජ ලාමණයක. ප්‍රහාරල්ල කර ඒක සිද්ධ වුණ හරි අද අද වෙනකොට මොකද වෙන්නේ මේ සිවෙනි සංශෝධනය ස්ථාපිත කිරීමත් එක් සියල්ලක් මද දේශපාලනි කරණය වෙලාතියන් ඒක ඉතාමත් පැහැදිලි සංක අන්න ඒතනයි මේ මානව හිමිකම් පිළිබඳවතියන ප්‍රශ්නය ගැටලුව මතු වෙන්නේ අපි ඒකයි කියන්නේ මේරටේ ප්‍රධාතන්ත්‍රලාදය ඇතිකරන්න එතකොට ඔයයි කියන කිසිම රටකට කිසිම පුද්ගලයකුට ඇගිලි ගහන්න බෑ ඔබතුමා විශ්වාස කරන්න නැද්ද තැග වූ. ප්‍රශ්තියන ලුව පක්ෂවාශයෙන් ප්‍ර්තියනට පුළා බතුමමා කියන ඇටලොති බෙනටපුල ඒවා බන්තර විඳදාගන රටක් විදිහට මේ යුදහමුදාව සටන් කරන ලද්දේ එක් සත්ජාතික පක්ෂය හෝ සමජ ජා ලවේ හෝ මෙමැත්ම් පොදදුජානක්ත් පෙරුණ වෙන ව මුල මත රටක වාදීනත්ය වෙන. ඇයි මුල්ලු රටම එකතු වෙලා ජාතන්තරට එක් විදිහයට මහුණ දෙන්නට බෙරි. ඒ තමයි සිදුව යුත්තේ හැබැයි රට එක මුතු කරනට වඩා මේ ආණ්ඩුව මොනවද කරන්න ජාතන් අතර අසමගිතාවන දැතිරන්න. අද වෙනකොට උතුරේ තවරුණ පිරිස් දේශපාලක්නින් පාරේ හරි අද වෙනකොටි සියල දදාම් බලාගෙනවා පස්කු ප්‍රහරයට සාධරණත්වයක් කිස්ටවයි කියල ඒත් එක්කම බ මාගන උතුරේ දේශපාලක්නය පරිට විල්ලති සාධරන හිතුක්මත දැන් ඒ අය ඉල්ලීම් ගණනාවක් ඉදිරිපාත් කරනවා න සංක ඒ ඉල්ලීම් බඳව රජයක් හැටියට ැදිහත්තල එයා ඇතක සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න ගැටලු විසඳගනීම රජය වගකීමක් වෙන්න නැද්ද හරි මම කියන්නේ මේ ප්‍රශ්නන උඩ දුවන්න දෙන්න අවශ්‍ය නෑ නියපුත්තෙන් කඩන්න තියෙන නියපුත්තෙන් කන්න දෙන්නවා මේ ආණ්ඩුව අපි ජාතීන් හැටියට වෙන් කලා දේශපාලන වාසි ලබාගන්න වනම් ඒකෙන් සිද්ධ වෙන්නේ වෙන මොහුණත් දෙමයි රට තුළ ව්‍යකූල භාවයක් එක පැහැදිලි සංක ඉතින් අර බගේ යෝජනාවට මම එකගයි ඔබගේ යෝජනාවට අපි ක්‍රියාත්ම කරන්න ඕනේ හැබයි ඔබගේ යෝජනාව අපි ක්‍රියාත්ම කරන්න එක මවක දරුවන් හැටියට අපි කටයුතු කරන්න පට ගන්නවා ඒක ක්‍රියාත්ම කරන්න සහහිකර නාකත්තයදන්න පුළ රජයට අපි බල හිටෙන අපිද කරනවාඒරේ නෑ අපි කර අපි අනිවාර්යම කර අපි සංීන්දදිහාාව ගොඩනාගා නවශ්‍ය කරන ක්‍රියාදාමයන් ක්‍රියාත්ම කළ. ඒ නිසා තමයි මේ රටේ මාධ්‍ය නිදහස ලබාදමින්. මල් මර කලික වගේ මිස සම න හපලන රජ කාල මාධද්‍ය නිදහසලබාදුන්න එක ඔබතුමා හැක කිය ඕූමන්න්න හැකනවා. එක ඔතුමා මාධ්‍ය වේදීක් හැටියට ප්‍රකා ම පෞද්ගලක වත්වීන්ද අත්දකේ මොසේ මන් කියනහැ එක ඔබතුමාගේ මහිිතන්නේ ප්‍රකාශය බවට පත්වන නමුත් මාධ්‍ය නිදහස කියන්නේ සංක එතනින් ඔබ්බට ගියදයක්. හරි මාධ්‍ය වේදීනව ධාතනයට ලක්කන්හ. මාධ්‍ය වේදීන් අතපයි කැඩුන්නේ මාධ්‍යවේදීට රටික් පයින්ඩ් සිද්දනේ නෑ මාධ්‍යවේදන් සහ මාධ්‍ය ආයතනය ගිනි බත් කරේ නෑ යහපාල් නිව කරේ නෑ අපි එ්‍රනිට ව්‍යාපාලනට දෙමු සංකර නෑ එකන්න බෑන මන්ත්‍රන එ මාධ්‍යවේදීන්ට තර්ජනය කිර මාධ්‍යවේදීනයේ ආයතන වල බාගත්වොත්ේ ආයතන වසාදමන බවට කරන ලද තර්ජන අප අග්‍රාමාත්‍යවරයාගේ හළ තනතුර වලින් එත එහ හෙම සාතිකයක් දෙන්න අප අමාරුඉන මන්ත්‍රතුම මංහිතන්නේ ආයෝගීව ගත්තොත් සංක පැවතිච්ච රජයන් වලට වඩා යහපාල් නා්ඩුවේ අර අපි දැක්ක අවස්ථාවන් ගණනාවක සමහරයකිනව වල්බූරු නිදහසත් දුන්න කියලා. මහු විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහලටම ගිය රජබ්බාට පත්තුනඒකනනි ජනාධිපතිවරයට පවිේචනය කරනවා අගැතිව විේචන කරනවා ැිනට ම්ඩලේ විේචය කරනවා දිගින්දිිටම දිගිදිිකම දිගින්දිට හැබැයි ඒ සියල්ලකටම වාව ඉඩ දුන්න මඔබතුමාගේ පෞද්ගලික අසිරතාව ගැනන මේ කතාගර සමස්යක් හැටස් සමස්තයක් හැටියට සංග අපි ප්‍රජාතන්ත්‍රවාද රාම ඔක් තුල දේශාලනි කරයි අවස්ථාවේදි රජනනිධාරීන්ට බලපෑම් කරන්නේ අපේ දේශපාලන බලය අවභාවිත කරනෑ ඒනි මංහිතන්නේ යන චෝදනත්වයන ගැන රන් විරුවන් සිරගතරින් ික්ෂූන් වහන්සේලා සිරකර ම ද පෙරද න අපි භික්‍ෂූන් වහන්සේලා සිරගත කරන්න භික්ෂූන් වහන්සේලාගේ දෙදමපියට ෙල් ලදන කිය හිරගවල් වෙනුවට ඒයි වගේ චෝදනා තියෙනවා න මංහිතන්නේ සංක විශේෂෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔබතුමා මුණවාද දැම් මට කිවේ රංජාමණයකව හිරේදැම්ම මේ ශ්‍රේෂ් අධි කරනයකුව එහෙමන දැන් බතුමා කියපු කාරණාවල ඒ ගෞරවනය මහ සංගරත්නය හෝවවා ලධාරීන් හෝ වේවා අපේආන්ඩුවහි රේදාාන්න පුළුවන්කමක් නෑනිංක විමර්ශණ කටයුතු කරන්නේ විර් කරන්න පොලිසින්නේ ඕන විර්ෂණ කටයුතු කරන්නේ පොලිස්ේෙන්නේ ඔ උතුමාම සධහන් කරපු බී වාර්තා ඉදිරිපත් කරන පොලිස්සයන් එතකට දැන් අවසසාන තියන්දුව ලබාදීම සහ. තු වාර්මා කියයන දේශපාලන බලපෑම් පොලිස් කොමිසම සහිතව තියෙද්දී කර කියන්න. එහම චෝද මංකිව එෙම චෝදනා තියනවයි යෝදනා කරන්න පුළුවන් චෝදනා ලයි ෝධනා කරන්න පුළුවන් හැබැයි ඒ චෝදනා සත්්‍යද සද්‍ය කියන පිළිබඳ රට ජනතාව තාම බුද්ධමත් බලාගන්නද ඔබතුමල සෝදානම් නැද්ද ඒඒ අවුරුදු පහේදි මේ මේ වැරදි අපි ඇතින් වුණ ඒ වැරදි අපි නිවැරදි කරගෙන ස් නිවාර් නිවාර් නිවාර වා ම ක්ක බදදුුර සම්බද ම ැක්ු බැඳදුු කර පිබඳ දැන්වර්ත න ොු ොල පු හොල්ල දුවදන්න පුලුවන් අප පා කියන්නේ. අපි එපා කියන්නේ අපිට ඕන මේරටේ මිනිස්සුන් සාධරනතවයක් කිස්ටවෙන්න මහ බැංකු වැදු කරේ හොරු කියලා සී මංකොල්ලෙන් බිලියන දැක් හම ආඩුවන්නේ මේක. තකොට ත මොන කතාද හොයි අප අද තුන්සෙහට නිපරණන්නට සතුතන මීට පෙරාතු ැන් ඔබතුමා තරුණ මන්ත්‍රීවරය ෛද්‍යවරේ මොනාද දේශපාලනය අවසානී ලක්කේ. තරම සංක මංහිතන්නේ ම බේවින් ස්තුූවන්තවන් ගේ පක්ෂයක සි ප්‍රමද මත්තුවට අද දිනේ මට මීගමවාසන ප්‍රධා සංගදිිහක ර බදන්න ඉට සමඟගමීව පක්ෂයේ සහකාරලය කම් දූරේ ලබා දුන්නා ඉටත්හ සමගාමීව මගේ පියාගේ විශේෂෙන්ම සබයෙක්් එක. මාන හිමිකම් ප්‍රධානී තනතුර මට ලබා දුන්න ඉතින් මංහිතන්නේ අපිට යන්න අවශ්‍ය කරන මාර්ගය මගේ පක්ෂයෙන් අපිට ලබා දිල තියන අවකාශය අස්ාව ලබිල තිය. එතින් මගේ දේශපාලන වොමනාව සහ බලාපොරොත්තුව තියෙන්නේ මගේ ජනතාවට උපරීම සේවය කරලා මේ රට මෙතනින් ඉහලට අරගෙන සංවර්ධධ රටක් සෞභාග්‍ය මත් රටක් හොරුන්ගේ මංකොල්ලකාරයන්ගේෙන් දූෂිතයන්ගෙන් තොර දේශපාලන ප්‍රවාහයක් ගොඩනගන්න පුළුවන්න එකතම මගේ බලාපපුර අපි සමගි ජනබලවේ පාලිමිතුන්ත්‍ර වයිද්‍ය කාවින්ත ජයවරත මහතාට බේවි තූතිවන්තවන අදතුන් ස හටේ ආාධනය පිගත්තාට. අපි ලබන සතියේදී තමීමම සුපදු විදිහයට සතියේ සමාජට ගැස්ම දෙරනතුන් සේ හැටේ. සොදායිරක්.